දම්සිහනද නමස්කාරවවාබුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි, නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහුචරනයාමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සග සරණයාමි නම්මාස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාර සරනයාමි සාදුු බා සංගරත්නින් අවසරයි සැදැහැවත්. මාත් පෞද්ගලිකව සතුටු වෙනවා මගේ ජීවිතේ අනුස්මරණීය සන්ධස්ථානයක් සනිටුහං කල මේ කිරිබත් ගොඩ මහා පන්සලට අද වැඩම කරලා මේ බණ කියන්න අවස්ථාවක් ලැබීම ගැන. මීට අවුරුදු පණස් පහකට කලින් උතෙක් ඉල්ලලා අපේ අම්මා මේ බෝධන් වහන්සිරි තමයි භාර වනේ එදකට අපේ පවුලයේ මට එහළඟිට සහෝදර සහෝදරියෝ තුන්දි ඉපිදිලාට එදකොට බිමලාවතය කියන ඒ කාලෙ ඉතින් තරුණ කාන්තාව අඟිට නවුරුදු තිහෙක වගේ ඒ ඒ බෞද්ධ කාන්තාව තමයි අපි අම්මමයි තාත්වයි මෙහිට එකං ඇවිලතිය එලමී බෝධීන් වහන් සිරිතම භාර වුණ පුතෙක්ලබෙන්ඩ කියලා තිය නිසා දැ බැරිවෙලාවත් තඒකාලි ළමයි කෙල්ලුම තුන්දින කම්පියුච්ච වෙලාව අපියම්ම මවකුස වහගත් තන දැගෙන් අම්මලා වගේ කළන්නම් අපිට අනේන මන්න ඇහෙන ේද දැන් ඔය අම්මලා ගත්තත් සමහරයට ඔබොල පවුලි හයවෙනිය එකෝ හත්වනිය දැ ඒ වාසනාවනෑන් අලුත් පවුලොලල්ට දැයිඉදා අපේ අම්ම කැමැති වුණ. ඊට පස්සෙත් මට බාල මලිල දෙන්න කම්ප වුණ. ඉතින් මේ බෝධීන් වහන්සට බාරවෙලා තමයි මං උපන්නේ. ඊට පස්සේ, ඒ මංවිපදිලා මාසහයගේ කෙනෙමිට අවුරුදු පනස් හතරකට කලින් අපි අම්ම තාත්තයි ඇවිල්ලා මේ පන්සලේ තමයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව හා හපුරා කියලා බුද්ධන්සරණ ගච්චාමිකල සරණගේ. අපේ අම්මවාතාත්තවයි තිසරණය පිහිටෙවවේ මේ පන්සල්ලේ වැඩහිටපු කාල සුදු හාදුරු කියලා කියන්නේ වීරැගුලේ ශ්‍රී සරණතිස්ස නායක හාදුරන් වහන්සේ තමයි අපේ දෙමවපියංව බුදු දහමි පිහිටෙව්වෙයි මීට අවුරුදු පණස් හතරකට කලින් එතකොට ඒ කාලෙ බෞද්ධ වෙලා අපි අම්මල තාතල දානමාන දුන්නේ මේ පන්සලේ එතකොට මේ අපේ පන්සල්ල ඒ නිසා මේ පන්සලා එෙක්ක වගේම අපේ මා මංගලනාය හරුත්තෙක්කත් අපි දැඩි සම්බන්ධකමකින් වාසය කරනු. ඉති එයි නිසා ම පෞද්ගලිකව සන්තෝෂයට පත්වෙනවා මේ පන්සලට කලින්ඇවිල් අපි බණකි වර පොඩි ධර්මශලාව ඒවගේමං ගොඩාක් සතුට වුණා මේ අලුත් අලංකාර ධර්මවන්දිරයේ දැකළ අපේ පන්සල දියුණුවට පත්තිනවා දැකීම මට පෞද්ගෙලිකු ඉතාමත්ම සතුටට කාරණයක් ඊළඟට තවකාරණයක් කියන්න මං හිතුවා දගොඩ ළඳ සංගමයටට වෙච්චද කියලා කිවහම අප මංගල නායක හාරු. මේ ළගති මට තරුණු පුතික්කැවිල්ල කිව්වා ඒගුල දැම්බැඳල අවුරුදු හතරක් විතර වෙනවය. දරුව හදන්න අදහසක් නෑකිව කරදරයි කිවව. මංකො එහෙනම් ඉතින්ගේ මනුස්සලෝකින්ට එන්න අයගේම අවාසනාව කිව්වා. ඇැයි. පිම්පව් තේරෙන සම්මාධිට්්‍යියෙන් යුත්ත අම්මලා මවකුසවල් වහගෙන ඉන්නවා. ළමයිට එන්ට නොදී. මනුස්ස ජන්වයට උදව් නොකර. තමන් මනුස්සෙක් වෙලා ඉඳෙද්ද. තමන් මනුස්සලෝකෙට ආපු හැටිවත් තමන්ට මතක නෑ. තමන් වෙදා දිමවපියෝ ප්‍රතිශසේප කළන ලමේ දෙන්නේ කම්භුච්වෙලා අපට දැන් ඇති කියලා. අතරමංගවෙලා භූතය වෙලා එක්ු ඇවිදැවිදි ඇති. එතකොට අපිට මනුස්සලෝකට එන්න අවස්ථාව උදා කළේ කවුද අපේ අම්මයි ඒ අවස්ථාවට අපිට තියෙන ණය ගැතිබාවය අපිට අවසංකරන්න පුළුවන්ද බෑ. ඒ අවස්ථාව අපේ දෙමාපිය ලබාදීපු නිසා නේද, අද අපි මෙහෙම ඉන්නේ. එතකොට දැම් බලන්න හිතලා ද සම්මාධිච්චින්ුත්ත දෙමවපියෝ මවකුස වහගන නම්. මිසදිටු අම්මල සම්පූර්ණ මවකසවා ලියවුත කර ඉන්නවනම්. දැන් චුත වෙන අයට පිළිසිඳ ගන්න තියනෙක් කොහේද. මිසදිටු දෙමාවපියන්ගේ වසේ ඕක ඊළං හත්නය ඔබට වේවිී එම ආත්මි මොහොම ඉදලා ඔබ මැරිල්ල යනෝ ඊලගාතය මනුස ලෝකට එනකට බෞද්ධ අම්මලා මවකුස්ුවන් වහගෙන දොරටු වහලා එදකොට ඔබ ගිහිල් ලොපු දින්න කොහිද අර මිස්සදිටු අම්මලාගේ මවකුසේ ඊටමස්සය ඔබට කිසි දවස කාහි මේ සම්මාධිට්ටි ලබේයිද ඊට පස්සේ තේරෙනවාසිඳල තියෙන්නේ නිරන්තරීම පවුරැස් කිරිල්ල. ඊට පස්සෙ මරණින්මත්ති සතරපායි එතකොට අපි මං ඉට පස්ස කිව්වා එ පුතාඩ ගුව පුතා බලන්ද කාලිංග මාග ආක්‍රමණින් මේ සිංහල යා සම්පණය විනාස කළ නමුත් සිංහල ජාති අතුරද්දාාගුණේ නෑ ඇයි හේතුව අම්මල මවකුසවල් විවෘත කරන හිටියා. දෙවරු ්‍රහ්ම ලෝකින් ඇල්ල දිවී ලෝකින්න වෙල පිසිදගත්තා අයිනක හිටියා. දැන්කොහේ ඉඩද. ඒක නේකාල සෝමහතුරු කෑක ගහකිවවෙස් දරු ලැබෙනකට සීසකරන්න ඩිපා සීස කරන්න ඩිපාහකය කිවවා. මං ඉටි පස එපුතාට ඒකත් කිව සමහතුරු මෙම කිව්වා? ඟට ඒ අර දැගිට ව්‍යාපාරයක්ව ගයනවා අම්මලත් දරුවම ශීෂ කරල ගණ්ඩ පෙළඹෙනවා මේක නිසා අනාගතය ඒ දරු සම්පත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඊට පස්සේ තීරී තේරණ දෙයක් නෑති පස්ේ මිස දිටුවත් එක තේරෙන දයන්නන්නේ ඊට පස්සේ සුසුම් වෙලන්නව කෙනෙෙන් නැතුවයයි ඒක තමයි අනාගත අනාගතය පෙනිපෙනීතියදන ඉස්සර නංගහ මනම ඉස්සර අප ගත්තුත් කාලිග මාය කාලය ආකරමණි යවා කියලා මිනිස්සුන් හසුරන්ට මාධ්‍යයක් තිබුන්නේෑ. මිනිස්සුන් තීරණය ගත්තේ මාදයට න ැට නෙමේයි. මිනිස්සුන් හසුරන්ට දේශපාන රටාවක් වෙනම තිබුන්නේෑ. මිනිස්සුන් හසුරන්ට තිබ බනපුත. අදී බනපුතර කිසි තැලන්නේ. ඒ නිසා. විනාසේ දුරුටු හැමතැනම් මැරලති තමයි මේ ධර්මය මේ මතුවෙලා පොඩ්ඩක් අපි කතා කරන්නේ නි මංගල නායකාරගේ කතාාවින් උන්වහසගේ හිත ඇති වේදනාව අමාට පෙන වුණ. ඒය නිසා අපි දැන්ගේ කරුණුත් හිතේ තියාගැෙන අපට වෙච්චදී ගැන අපි දැන් බණහමු. අම කල්පනා කළා මේ ධරම දේශනාවට මාතෘකාව හැටියට තබා ගන්න අංගුත්තර නිකායි සඳහාන්වතිබෙන බුද්ධ දේශනයක් මේ දේශනාව නම සමජීවී සූත්‍රය මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලේ එදවස්සල උන්හස වැඩ සිටියේ භග්ග කියන ජනපදේ. භාර්ග කියන ජනපදේ සුන්සුමාරගිරයෙහි සුන්සුමාරගිර කියන නගරේ බේෂ කලා කියන වනන්තරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩසිටේ. ඉතින්ඒ බෙහෙස කලා වනන්තරේ වැඩසිටපු බුදුරජාණන් වහන්සේ උදේවර්ුවේ සිවුරු පොරවාගෙන නකුලග්‍රහපතියාගේ, ගෙදටට වැඩිය. මොනග්‍රහපතියාගේද නකුල කියන ග්‍රහපතියාගේ ගෙදටට වැඩිය ඔකුල අහල ඇති නකුල මාතා නකුල පිතා කියලා ඒ දෙන්නට බුදුරජන් වසි ධර්ම දේශනා කළේ ඒද දෙෙන මරින් නිිස්සල්ල අනාගාමි වුණ. ඒක න නකුල අනාගාමි වුණ නකොට පිටත් අනාගෑමන අපි වගේ නිකන් ෙවල් දුරල්ලොට හිරවෙලා ට දණඩුවු න රණි මත් මරණි මත්තේ ගිය කොහෙද එතකොට සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ එක අවස්ථාවක තියෙනවා මේ නකුල්ල පිතු එකනේ නකුල පිටා රෝගාතුරවුණ අසාධ්‍ය වුණ බැරෙන්ඩි වැටුුණ මැරෙන්ඩෙ වැටිලා අසාධ්‍යවෙච්ච වෙලාවේ නකුල මාතාව එයාගේ තමන්ග ස්වාමයා ඇඳලඟට ගෙහිලා කියනවා දොයාගේ ූර්ණ නිිකන් වේදනා ාරජය ඉන්න කියලා මේ මට මොනහරරි වනුත් ඔෝගුලන්ටන කල දසාාව ම මතක් කරන්න කිව්වා හා ඒකට මොකුත් කල්පනා කරන්න දෙපාකිව්වා මට අතේ පයේ වීරිය තියෙනවා මට රෙදිවියන්ට දන්නවා දැන් මේ නකුල මතා කියන්නේ මට රෙදිවී අන්ඩ දන්නවා මට ඇඳුම් හන්ට දන්නවා නිසා යා බයිවෙන්ිපා ම මගේ දෑති හයියෙන් හම්බ කරලා මේ ළමයිට සලකනවා. අපේ දරුවන්ට සලකනවා ඒක ගෙන බයිවි්ඩපා කිව්වා. ඊළඟටි කිව්වා ඊළඟට බයිවින්්පා මම වන්න කසාදයක් කරගනී කියලා. ඒකට බයිවින්්ඩත්ිපා කිව්වා මං ආයි වෙන කසාදිකට යන්නේ නෑකිව්වා යන්න නෑකව මං වන්න කසාදිකට ගෙන බයි්ඩි පාකවා ඊළඟටකිව්වා මතකතියාගන්ද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ බැඳීමක් නැතුව මැරෙන්ඩ කියලා නේද ද පැවිද්දගේ කතාව නෙමේ මේ ගිහිගෙදර සාකච්ඡාව දැ බුදුරජාණන් වහස අපට දේශනා කරලා තියෙන්නේ බැඳීමක් නැතුව මැරන්ඩ කියලා නේද ඒ නිසා එ මහත් යට කියන්න මේ ඔයා මට හෝ දරුවන්ට හෝ මේ ගෙදර දුරේ ව්‍යාපාරවලට නොබැන්දී මැරෙන්ඩකිව්ව. කවති මේ කියන්නේ ආමුදුරුක නින්ද නෑ නෝන තමන්ගේ නෝන මේ කියන්නේ. ඊර පස්සෙ කිව්වා මම මේ ප්‍රක්්මචාරීශීලේ පේටලඉන්නේ ඊට පස් ඔයා හිතයි මැරුණට පස්සේ මං මේ ධර්මය හැසිරන එක නවත්තයි කියලා ඔයා අහිත නොවාද. මේ අහනවා මේ නකුල මාට අනවා අකුල පිතාගේ. තමගේ ස්වාමියකින් අහනවා මං මේ ධර්මය හැසිරන එක මම නවත්තයි කෙළවා හිත නොෝද. මං මේක නවත්තන්නන්නේෑ කිව්වා. මං මේ විදිීටම මේ මගේ ධර්මාර්ගගේ පුරුදු කරගෙන යනෝජෙව. එතකො ඊළඟට හනෝ ඔයා හිතයිද මම මේ දැන් දිනපතා මම දරමාගි පුරුතු කරම් බණ බහවනකරගනත් යනවා ම මේ කරනවත් ඇක හිත නොද එතු නකුල මාතා කියන මම ැහි රස්සාවත් කරගෙන මේ දරුවන්ටත් සලක ගෙන මම ධර්මයත් පුරුදු කරනවා සැකනම් ඔයාට මගේ කියන කීමට ගැන මොක හරි සැකැත්තියෙන් ඕොනන්. ආන භාන්්‍යතුන් වහසේ වැඩ සිටෙනවා බේෂ කලා පනි ගෙහිල් අහන්ද ඒකිවවා කතාව කරගෙන යනකොට නකුල පිතා කොච්චර සන්තෝ සිට පත් වනාද කියනවන්නසානීප වුණා. හසනීපෙන් ගොඩාව. ඊට පස්සේ හැරමිටියක් ගැගහ බුදුරජාණන් වන්ේ බැහැ දකින්න කියා. බුදුරජාණන් වහන්සේ බැහැදකි යනකට ඒවෙද්දි නුල මත තවත් එකක් කිවා. කිව්වා බුදුරජාණන් වහන්සේ කියනවන්න ගිහි ජීවිතී ගත කරන සුදුවත් හඳින යංඋපාසිකාවකට සංයෝජන ධර්ම පහක් නෑ කියලා ඕරම්බාගී සං යට පැත් යට ලෝකෙට ඇදගෙන න සංයෝජන ධර්ම පහක් නෑ කියලා කියනවන යං උපාසිකාවකට ඒ උපාසිකාවන්ගින් කෙනෙ ම කිවවා ඒකව කවුද අනාගාමි ද හැරමටිකගා ගියාමය ගිහින් යනකට බුදුරජාණන් වහන්සේ වදාලා නකුල. ඔබ පින්වන්ත බිරිදක් ලබන්ඩ භාග්‍ය සම්පන්නයි නේද කියලා. එහෙමයි ස්වාමී මං හරී භාග්‍ය සම්පන්නය කිවා. පින්වන්ත බිරිඳල් ලබන්න. ඇත්්ටර් ගෑනිය කහිටියනම් ඔම වෙයිද. යි එදකොට ඒ කාලේ දැම්ම අද අපි මේ මවතෘකාව කරලා දේශනා කරන්න හැන බන්නත් අපිෝගේ මනුස්සන්ට තමයි දේශනා කළේ ඇබැයි මේ කාලෙ මනුස්සිංගෙත් ඒ කාලේ මිනිස්සුන්ගෙත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා ඔබටනිකං කියන්න පුළුවන්දයි පැහැදිලි වෙනස මොකද්ද කියලා රතුනාට කමන්නේ මොකදද මේ කාල මිනිස්සුන්ග ඒ කාල මිනිස්සුන්ගේ ඇතර පැහැදිලි වෙනස මේ කාල මිනිස්ු ගුඩා ප්‍රඥාවන්තද ඒක මෙහම තේරුම් ගන්න ධාර්මයකව ධර්මය තුලින් තේරුම්ගන්න ඒ දැන් මේහම එක තේරුම් ගන්න මන්තවත්ව බට කියන්නම් කාරණයක් මේ කුසල් මාර්ගැපිට තේරුම් ගන්ඩ අපි මේ ක්‍රියාවට එකන අපි හිතං හිතනවා එක ක්‍රියාවක්ගේ ඊළංක්‍රියාමකක්ද කටිින් කතා කරනවා ඒ ළඟ ක්‍රියාව ඊළඟ ක්‍රියාවමකක්ද කයින් කරනවා කයින් කරනවා කටින් කතා කරනවා සිතෙන් හිතනවා මේක තමයි ක්‍රියාව මේ ක්‍රියාවට බේස් වෙච්ච පදනං විච්ච දෙයක් තියෙනවා ඒකට කියනවා කුසල්මුල්, අකුසල් මුල්. කුසල් මුල් මොනොවද අලෝභ අද්දේශ අමෝහ එකැන ලෝබේ නැති බව දේශය නැති බව, මුලා නෝන බව. මුලා නොවන බව. එකට කියන කුසල් මුල්. අකුසල් මුල් තුනක් තියෙනවා මොද. ලෝබය, දේශය මෝහේ මේව තමයි බේශලා තියෙන් අපි ක්‍රියාවල්වලට එකයන්නේ අපි විහිටෙන් හිතරන එකටත් බේෂක එක. අපේ වචනවලටත් බේෂක එක අපි ක්‍රියාවටත් බේෂක එක මේ කාලෙ තියන්න වෙනස තමයි අතීතිතක්ක මේ කාලෙ මනුෂයන්ගේ අකුසල්මුල් බලවත් මොනෝද අක්කුසල් මුල් ලෝබේ බලවත් දේශය බලවත් මුලාව බලවත්. කුසල් මුල් දුරෝලයි මොන කුසල්මුල් අලෝභය අදදේශය අමෝහේ එනිසා මේ කාලි මිනිස්සුන්ට එක පාටුවේ කාරණය වැටෙන්නේ. ඒ කාල මිනිස්සු අකුසල් මුල් දුරුවලයි කුසල් මුල් බලවත් අන්න සංසාරයේ පින්කරගෙන ආපු අය කුසල් මුල් දුරුවලයි කුසල් මුල් බලවත්ත කුසල් මුල් බලවත්තාය කොහොමද කාරණය කියපු ගමන් කුසල යේ පිහිටනවා කුසල ඒ පිහිටනවා කුසල් මුල් බලවත්ත කොච්චර උනාාද කියන්නේ ඔය රහතන් වහන්සලාගේ ජීවිත කතාව ගැන අහද්‍ය උබට පේනව ඇති සමාර රහතන් වහන්සලා අවුරුදු හතේ ළමයා පොඩි දරවා මහන කොරන්නට එක්කං යන්නේ වඩාගන දෙමපි එක්කං යන්නේ ළමයාව වඩාගෙන එක්කන් කියල බුදුරජාණන් වහන්සේට බාර දෙනවා. බුදුරජාන් වසි භාරගන්නවා. අරගනෙක්ක සාරිපපුත්්‍රම මහරතන් වහසිර නැත්තන් හතන් වහසේ නමට දෙදනවා මේ දරුවවා මහන කරන්න කියලා. හෙතුකොට මේ දරුවට දැන වයසකේද අවුරුදු හතයි. ඒ ළමයට පුංචි බාට කෙස්්ටිකක් කපල දැලිපේෙන් අතරදීල කියන පුතේ මේ කෙස් ලොම් නිය දත් සමකිල් මේක මෙහි කරන්න පැටියෝ කියනවා එදකොට හර දරවා මෙැහි කරනවා කෙස් බාල යරණකට රහතන් වහන්සේ දැන්කාලේ පොඩීකා ඉල්ලන්න තුවක්ුව ම දක් එකක පොඩිදරුවන් පපුහුණු කරනවත් ත්‍රස්ථවාදීන් ගිනිවලලු දාලා උඩින් ගිනිවලලු දාලා ගිනි රත්වෙච්ච වැල්ලේ ළමයකට ග විනාට ඩගාගෙන පලයෙන් හැපැතර කියලා ළමේට වයිස අවුදු හයි ත්‍රීණෙන් කරනවා ආගමික යුද්ධෙට බලවන්මොනොවද ලෝභයත් දවේශයත් මෝහයාත් මේ නිසා තමයි අප දමිනිු කියන මේ බණ කියනවා කියනවා කියනවා. මිනිස්සු තහන වහන නොවත් එක තැන නේද. එහම කතාවක් නැද්ද. ඔන්න රහස. මොක ද රහස අකුසල්මුල් බලවත් ගුසල්මුල් දුරුවලයි. අකුසල් මුල් බලවත් නං ක්ෂැනකින් ලෝබය හටගන්නවන්න අපට සැනකින් දේශය හටගන්නවන්න. ැකින් ප්‍රැවටෙන් වනන් ඒන වාසිද අවාසිද අවාසි අවා ඒ අවාස හැමෝ මත්‍රීදිනවා. ඒ අවාසි හැමෝ මත්‍රීදිනවා. නුවන තියෙනෙක් කෙනෙක් තර බේරේ ඇත්තම් බේරෙන්ට අවස්ථාවක් නෑ. ඇ ඒ නිසා මේ ධර්රමය බුදුරජන් වහසේ දේශනා කළේ ලෝබදස මොහෝ බලවත් අකසල් මුල්ලොලින් යුත්ත මනුසිට නෙවේ. බුදුරජන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ අලෝබාදෝෂමෝහෝ කියන කුසල් මුල්ලොලින් බලවත් ච්චායටයි. මට මුල් කාලය මෙහෙම තේරුන්නේ. මංම මේ ධර්මය කිව්‍ය කල්පනා කළ ඇයි අපිට බැරි. එදා පුළුවන්නම් අද මොකොද බැරි. අපිටත් තියෙ ඇකන් මං බැලි ේවිදිීට. අපිටත් තියෙන ඇස කරණ වාසේ දිවිකය මන්නස. ඒ කාලේටමෙන්ටිසුන්ට යෙන්නේෙත්. ඇස කරණ වාසේ දිවිකය මන්නස හනඟයි අපිට බැරි මං ඔහොමයි බැලවේ. පස්සෙ තමයි මට තේරුණේ බණ කියන්න ගිහිල්ලා ධර්මය පතුරන්න ගිහිල්ල ගුටිම කාලා මට අවබෝධ වුණ. මක දවබෝධ වුණේ මේ කාලේ අකුසල්මුල් බලවත් කුසල්මුල් දුරුවලයි. කුසල් මුල් දුරුවල නං අකුල් මුල් බලවත්නම් කවුරුත් ගොටිය ක්ඩ ඕන දැ දැක්කනේ මංගල නාකාරකව දැ කිරිබත් ගුට අුමත් ගොටිට ග දැක්රී එතකොට මිනිස් මනුෂ්‍ය ආත්මාර්ථකාමී ආත්මාර්ථකාමී වෙන්න වඩ බලන්නේ දුරනෙමෙයි ළඟමයි බලන්නේ ළඟ බලනයට වන්න තියන හැමදේ හැම විපත්තියම සිද්ධ වෙනවා දුරබල්නෙක්කෙන අයිතර යාන්ටන් බේරෙනවා. එමයි මේක වෙන්නේ. ඉති ඊළඟට මේ දරම ඉග ගනිද්දී මට තවකාරණයක් තේරුන්ගයා බුදුරජාන් වහසේ ගොඩක් මහන්සි ගන්නේ මනුස්ස ලෝකෙන් පස්සේ ඒ පිරිස දෙවියන් අතරට අවන්ඩයි. ති මමනකං කියවනකට හිතයි මේක මගේ පුද්ගලිකා දහසක් කියලා. පුද්ගලිකා අදහසක් කියලලා සමහරුම්. තේරණටබල මනුස්්‍යයා හංකාරය අද ස්සරවා ගෙනමේනි අහංකාරය මුරන්ඩුව ඇටරයි. ඒ නිසා කියන කරුණට වෙරි එරෙයිව තර්ක කරනය ගත්තමයි අද තියෙන්නේ. තිඒ නිසා අද හ ඇත්ත ධර්මය කතා කරන්න හරි අමහාරුයි. ඉදි ඒ නිසා මම පොත්තවහන්සි අර ඇවිල්ලම පොතෙන්ම කියන. එතකට කවුර ගැරැහිවොත් කලීම වදිිි කාටද ශාස්තරන් වහන්සේට ඒ පවත් ආරන් යනවා. ඉතිං මේ නකුල මාතා නකුල පිටා වාසය කරන ගෘහයට ගෙදරට බුදුරජාණන් වහන්සේ වැඩිය වැඩියහාම මකද වුණේ එතකොට ජෝඩ කවද මේ ජෝඩුව නකුල මාතා නකුල්ල පිතා. මීදින්නා ඇවිදිල්ලා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කළ වදනා කල්ලා වාඩිවුුණ. වාඩි වුනාට පස්සේ ඔන්න ඉස්සල්ලා කතා කරන්නේ ගෙදර පියා. දෙබලට ඉස්සර රටාව. ං ස්සර රටාගෙන පොඩි ඔබට පොඩි උදාහරණයක් කියන්නම් තේරෙන්ට ඉස්සර රටාව ගැන. අපිවිනේ විනය කියල කතා කරනවන්නේ වර්තමාන ලෝක විනි අහලකවත් නෑ කියන්නයි මේ කියන්න. එහෙම බේරිල්ලා අප ඉන්නවා මිනිසක්විනය කියන එක සමාජයේ නෑ දී පැව්දි දෙපැත්තම නෑ යම්තන් ඔ ගුණධරම තිය නිසා බේල්ලයි නොටික ඒේ නිසා බුද්ධකාලේ සිද්ධයක් කියන්න. දුප්පල් ගෑනුවක්කෙන හිටිය. උපාසිකාවක් න උපාසික්. උපාසිකාවක්ෙන් කවුද. ආචිකනෙද තෙරුවන් සරණ ගීපපු එක්කනෙද. තෙරුවන් සරණ ගියපු ඔව ගිහිස් ශ්‍රාවිකාවක්. හිටිය හරි දිලිඳුයි. මේ උපාසිකාව කල්පනා කළා අනේ විසාකා මහෝ උපාසිකාව, ලස්සන විහාරයක් හදල පූජකොන්නවා යට තට්ටුවේ කාමර පන්සී යයි උඩ දට්ටුවේ කාමර පන්සී යයි අේ මටත් මොකක් හරී මේකට පූජ කොටගඩ ඇත්නම් තියහෙම මෙහෙ ඔයාගත්තා අලුත් පොඩිපොඩි රිදි කෑලි ඔයාගෙන ඒවා අඹරලා පාපිස්සක් හදාගත්තා ටිකල්ලකෝට පාපිස්සක් හදාගත්තා කවුද මේ දිලිඳූ උපාසිකාව හදාගෙන මේ පාපිසත්තරන් ගිය පූරු ආරාමේ පින්කම දවසේ පුරරම පින්කම දවසේ ගියා එදකට ඈටත් ඒ පින්කමට යන්න වෙච්චර බාධාවක් නෑ ගිහිල්ල පාපිසත් අතේතිය යට සත්ට්ටු බැලුව යට පුරාම අතුරල කාපට් අතුරල බොමුතුරුුණු අතුරල වටිනා ඒවා අතුරල. දැමයා නිකන් කබල්ල එක කරන්ගේ වටිනායව අතුරලා තියෙනවා. උඩටත් නැගල බැලවා. උඩ දට්ටිය සම්පූර්ණ අතුරලා දැන් තැනක් නෑ. එ පාපිස්්සක් කරගෙනාව අනේ මට මේක තියන්ට ඒ පාපිස දාන්ඩ තැනක් නෑ කිව්වා. ද විනේ කියන්නේ බ උපාසිකා වෝ විසාකාවට දැන දුන්නේ. ඕෝක හඔය අන්ු ඇන්න ම තැනත් දිනක දුපත් ගැනවි කරන හා දෙනකිෙල්ල අනිත් ගෑනු අත දැම්මත් නෑ. අදී විනේ නෑ ඇත දැම්මිත් න දැදැක්කද තමන්ට අයිති නැති දීට අතදාන්නේ නෑ. ඊට පස්සේ ඒ කාන්තාවක ඔොහොම ඉන්ද අපි ස්වාමි නාසලට කියන්න. වාම න්සේලාට කියවපු තර ලොකකාර ද අදකෝනින් බැලුවෝ දුප්පත් ගෑන කෙනෙ පාපිසක් කරගවාඉල්ලන්න තැනන්නේ අනිතැක නෑනෑ මේ වටිනාදේවල් දාලා තියෙන්නේ ඔය ඔක වෙන දවසක තියා ගන පූජාවට අද කාලන අහන්න දේව ඒ අදයි ඒදයි අතර වෙන්න සැබෙන් කියන්නේ ස්වාමීන් වහන්සේලාට කිව්වා අනේ ස්වාමීන් මේ අම්කෙනෙක් පිසාක් කරන්න ඇලලා තින පූජකොර ගණඩ ල් එක ල්ලාගන්න තැන ැතු කියල ස්වාමින් වහන්සේල හත දැම්මින එකට අදක න්ට පාසකමන්න ඉන්න මන්තන්නක් ැක් ඒ පැනල වැඩ කරන්නේ කිව්ව ඔහොමඉඩම්ම අපි ඔය කාරණය දැනුම් දෙන්න මේ පින්කම භාරුව වැඩ කරන ස්වාවින්්හන්සේට කියල ගෙලකව ආනන්දයන් වහස අන්න උාහස කම කිෙක්කින්නවා අඩන් නන්ද හාදුරු වැඩිය එහෙ ඒ එකෙද ඒ කටයුතු ොයා ලන්නන්න ස්වාමිනාහසේ කව්ද ආනන්ද හාමුදුරු ආනන්ද හාදුරකෝ එහම් පොඩ්ඩක් ඉඩම්ම මම තැනක් බලන්න දැන් විසාකා තමයි කොක්කොම කරන්නේ නමුත් එතන දැම් ප්‍රධාන කවුද ආනන්ද හාමුදුරු මේ චූටි දෙයක් මහා වටිනා කාපට්ටිකක්ද විශාලයකක්ද ලොකු කලාල ඇදද නෑ විදි කැල්ල හදපපුත් තා පිස්සා. ට පස්සේ ආනන් දහාමුොඳදුරු ගිහින් යට තට්ටුව බැලුව පාවියල උඩ තටු බැලුව පාවිසය එල්ලා එලි දෙනගර දැක්කා භික්ෂුන් වහන්සේල්ලාගේ පාදෝනය කළට පස්සේ පිහිද ගණඩ නෑය එකක්. අය අම්මටකො මේ මෙති පාවිසේ ලන්ඩ පාවිශය එලුව දැන් පුළුවන් වීද අනිත් මහාමලාටක අයින්කරන්න දැක් අද ඩිසිපලන් කියන එක අද අහලකවත් නෑ කොහේවත් නෑ හදන්ඩක් බෑ අද මේ යාන්තන් පු පොඩි පිනක් එෙක්ක අප ඉන්නේ ගොඩක්ෑ මානයට අියෙන් කෑගැහිවට පුංචි පිනක්කිකෙඉන්නේ ඒ පින නැතිවෙච්ච ගමන් මොකුත් නෑ බඳු ලෝකෙක දැන් නිදා ඒ කයිවි අදේක ඇතර කොච්චර වෙනස්ද කියලම මේක කියන්නේ. ඉතින් ඊට පස දැඟ කතන්දරයේ කොට සිවර වුුණ. මුදගල්ලාන මහරාතන් වහන්සේ දිවිලෝක චාරිකාම වඩිද්දී දිවි මාලිගාවක් තරවා අලුතින් පහළ වෙච්ච. මේ දිව මාලිගාවේ බලද්ධි කෞුද මේක අලුතිංාවේ කිය බලදදි ජීව අ අපසරාවන් පිරිවරාගෙන දෙවග නං ඇවිල්ල වන්දනා කොන්නු කෞද කෙල් ඇැව අනේ ස්වාමීනී මං අර දුප්පත්තු පාසිකාව කිව්වා පාපිස්ස පූජා කොට ගත්තු දැක්කද පාර විවෘත වෙලා තියන හැටි එදකොට ඒ ජීවත්ත සමාජීතිපිචි විනය ඒ කුසල් ධරමුවලට බලපැවිනෙද්ද අද විනේ නෑ කුසල ධර්මය උපදවගන්න හදනයක සුටුස් ගල නැතිනවා. මේ ප්‍රායෝගිකව වෙන්න තිවල් මේ කියන්නේ. ඇති ඒ නිසා ඉස්සරහට මේ තත්ත්වේ තවතව දුරුවල වෙනවා. ඇති එබඳ ලෝකක මේ අර තාත්ත කියනවා නකුල්ල පිතා කියනවා බුදුරජාණන්සිට වන්දනා කළ ස්වාමීනී මම මේ නකුල මතා ග්‍රහපතිනිය එතකොට එයත් ගරු කල්ල කතාගරරි නකුල මතා ග්‍රහපතිනය තරුණ කාලෙමයි මේ ගෙදරට කැන්දංගාවේ. තරුණ කාලමයි මේ ගෙදෙටට කැන්දංගාවේ ස්වාමීනීමේ ග්‍රෘපතිය හරි මනාපයි මට තමගේ බිරිඳ ගැන මේ කියන්නේ බිඳ මට හරි සත් මම හරි හැමති. බිරිඳට කියනවා ඊළඟට මේ බ කිසි දවසක මාව ඉක්මා ගිහින්නේ. ඊළඟට කියනවා මේ බිරිඳ කිසි දවසක මම දන්න මම දන්න මේ බිරිද කිසි දවසක සි ස්වා සි පිරිමියෙක් සමඟ අයතා ගනදනුවක් කළ බවක් කයින් නරකක්වීම ගැන කවර කතාද ස්වාමීණ කියනු. කයින් නරකක්වීම ගැන කවර කතාද ඒ නිසා ස්වාමීනී අපි මේ ජීවිත ඩිට්ටේචේව දම්මි අන්්‍යමං්ඥන් පස්හිතුම් චච්චයා අපි මේ ජීවිතය කිනෙකාදකිනකට හරි සතුටයි කියනු කියන ස්වාමයා යකෙක් නෙමේ එතස්වාමයක් කවුදය දෙවියක් වගේ සමහර් ගෙවල්ලල තියෙනවන පිටට දෙවිය ගෙදට වදදකයා එහෙම ගෙවල් නැන්ද එතකොට බිරිධකනවා අනේ අපි එ කියලා පිටස්තරයට හරී හොඳයි කියනවා ගෙදට වදකයා ගෙදරට ඉන්න යකා වගේ පිටස්තරට නැ මේක නෑහම පිටරත් දෙවිය ගෙටත් දෙවිය ඒක මේ නකුල මාතාගේ පින්න නේද නකුල මාතාගේ පින්න එදගොට කියනු අනේ ස්වාමීනේ මේ ජීවිතය අපි එකනකා දකිනකට හරි ප්‍රියයි ඒකන මට මේ බිරිඳව දැකීම මට ප්‍රියයි මට සතුටී මගේ බිරිඳ දිහා බලන එක අවද මේ කියන්නේ ස්වාමය කියන්නේ. වනරි සතුටීමේ බිරිඳ දිහා බලන එක ස්වාමයනී මං කැමති ලබනාත්මත් දකිින්ඩ මේකාල තම්සර පිස් සහදමචතර කියලා කියනවනන්නේ ලබනාාත් නිත්මා මේ බිරිඳ දකිින්ඩ කැමතිය කියනවා මේ කායකද කියන්නේ බුදු කෙනෙක් එක්ක මේ කියන්නේක් ලෞකික වසයෙන් මඩගොඩේ එරිලාගේ ද නැත්තම් ධර්මය හැසිරමෙන්ද. ධර්මය හැසිරමින් මේ කියන්නේ ලබනාත්මෙන් මංකැමැති මේ බිරිඳම මගේ බිරිඳ හැට දකිෙන්ට කියනවා. එතකොට නකුල්ල මාතා කියනවා ස්වාවීණී මමත් මාව තරන්න කාලෙම මේ ගෙදරට මේ නකුල ගෘහපතිතුමා කැන්දංගාව දැම් බිරිඳ කියනු තරුණ කාලෙම මම කැන්දංගාව දැම් බලන්ට ඒකාලෙ කුසල්මුල් බලවත්මිනි සමාජීතයන ලක්ෂණේ තරුණ කාලෙම ගෙදට කැන්දංගාව ස්වාමීනී මේ නකුල ගෘපතිතුමාට මම හරි කැමති දැම් මේ කියන ස්වාමීනී මං මගේ ස්වාමයාට හරි කැමති මේ නකුල ගෘපතිතුමා කවදාවත් ස්වාමේණී පිටස්තරයක් එ අයතා බැඳීමක් ඇතිවෙච්ච ලකුණක්වත් නෑ මේ ස්වාමයක් කියන් පිටස්තරයකයක් එක් අයතා සම්බන්ධයක් ලික කතාබහෙන්වත් ඇතිවෙච්ච ලකුණක්වො නෑ ඒ නිසා ස්වාමීණ කයි අර්බුධයක් කොහමහට ණ්ඩද කියනවා ඇයි වචනුත් නැත්ත අර්බුදයක් අනසනුත් ැතන් අරබෝධයක් කයින් කෝමහට ගණ්ඩද කියන අරපුදයක්. ඒ නිසා ස්වාමීණී මටත් මේ අපි එකනකා එකනෙකා දකිින්ඩ හරි කැමති කියනවා. අභිසම්පරායංච මරණි මත්තෙත් මගේ ස්වාමියය හැටියට මෙතුමාව දකිඩ කැමති කියන. එක දෙක රන්ඩුුවක්කාව මගේ ළඟට ඒ විරද නිස්වාමයා බඩු පොලේ ගහල ගෙදර හේතුවමක බිරිඳ කියලා ඔහේ ලබනනාත්තින මට දකිල් ලබඩිපා කිය කිය එතකොට එ ඒ මනුස්්‍යයා ක කියලා තියෙන උඹට ලබනාතිේ මහදකිද බැරින ගෙන මත්ම බැරක් කිය බඩිමට පොලේග ම සා ප්‍රශ. දැම් බලන්ඩ ගිවල් වල ඒතකොට කොහොම කතා බහ අර්බුද වෙනවා ඇදද පිට හිටන වෙලා හිටියට. එතකොට දැම් මේ දින්න ගම් බලන්න පින් තියෙන ජීවිත. පින තියෙන ජීවිත. පින තියන ජීවිත අ ධර්මයත්තය හම්බු වෙලා එතකොඩ මේ ගොල්ලගේ ජීවිත අවංකද නැද්ද අවංකයි. එකනිකාගේ ආදරයේ පවිත්‍රද නැද්ද පවිත්‍රයි මේ නේද හැබැ ආදරය කියන්නේ. එකරිකාගේ ආදරයේ සණ්ඩු සරුවල් කෝලහලා එක්කේ අන එකක් නෙමෙයි. සාමාන්‍යෙන් මේ රටයහෙම දැන් නැතිනි සාතමයි මිනිස්සුන්ගේ කතාව යන්නේ මොන්න සණඩු සරුවල් තිබත් ඕක තියෙන්නේ බත්හැලියදෙනකං ඒ කියන්නේ සඩුසරුවල් තියෙනවා කියන එකයි. නේද බියත් ඇති ගැනම් කලකෝලහල තියෙනවා කියන එකයි ඒකයි. ඉතිෙන් නිසා මේවා පිට හොඳ ආදර් සහටට පුරුදු කරගන්න වලේ පුරුදු කරගත්තුත් හැබැයි මේ ජීවිතයේදී ගෙදර ප්‍රශ්න ඇති වෙලා ස්වාමයා බිරිඳෙක් වාගවොත් උපනපංඒ විටපති බිරිඳ දැනගැන එක බිරිදට කතා කරගන්න දෙැගේ ගෙදර පාලින් තියන ස්වාමයියට තින්න එදකොට ස්වාමියයා තමන්ගේ බලයේ පාාවච්චි කල්ල ඉන්නෝමට එ ඇයගැනමට මන්දන්නවා විස්තර ඒක මිනි ඇල්ල මට කියලෝ එෙදකොට ඒ බිරින්ට අසරන වෙලා ය අසරන කලා තියාගැන ස්වාමියයා වෙන සම්බන්ධගම් පවත්වනවා පවුල කැඩෙන්වට හර මනුස හිතෙ අඩා අන්ඩ වාසය කරනවා පිට කියන්නට ලැච්ජයි එතු හිටෙන් අඩා අන්ඩා බිය සැකෙන් යුක්තව බාසය කරනු යාගම ඇතුලින් ඊරිසියාවකුත් එක්ක ඇයි ඒ එකෙක්කෙන ගැන වෙන සම්බන්ධකන් තියෙන නිසා උපන්නු පංආත් මේ පවුල් ජීවිතය ආසාර්ථකයි ඊට පස්සේ ඊට පස්සේ ආදරයකයනක ලැබෙන්නේ යම් බිරිදක් ැමියක් කින්ඩෙද්දී තැබෙනන කරමණර හොඳහරි රකර සැමිය ලබුණ විඳවාඩ ලැබෙන්නේ සැමිය කින්ඩෙද්දී මේ සැමියාගේෙන් ආදරය ලැබේ නෑ කියලක් ව ව පවුල් වෙච්ච පිරිමිට්ටක් එනැත වෙනත් පිරිමිත් එක පටලවිලි හදාගන තමන්ගේ හිට ඇතුළෙෙන් වංචනක ජීවිතයක්ගේව වෝත් උපනපං ආත්මි ආදරය ලැබෙන්නේ. පවුල් කඩාගම්පල් දෙෙනවා. ඊළඟට පොඩිකාලෙම අනාත වෙනවා. ඊඟට නොයි රෝග පීඩාාවට බදුන් වෙනවා. මේ උක්කොම සිද්ධ වෙනවා. ඒ කාමමිත්‍යාචාරීදීමෙන්. එතකොට එහෙම වෙන්න ඇතු අපි මේ ආත්ම ලැබුණ වදකේක් වගේ ස්වාමයෙක් බැන්දකමු බැන්ද නොව කරන දෙයක් කරන්න දෙයක් නෑද බැඳගත්ත නම් බෙරි ගහන්යිතියෙන්. ඇති ඉවසගෙන දැන් යනවාදැම්යා ඇබැයි තමන්ගි ගුණදරමට හනිකරගන්නේ නැතුව. ගුණ දරමවලට එතකොට තමන් සමහර කාන්තාවෙල්ලකින් අනේ අනේ මෙයාම මෙමයි යනේ මේ මගේ ස්වාමයනන් අප ගෙරෙක් රනන්න මට දෙවියෙක් වගේ මට හරි ආදරී ට හමෙක්කොය බල හැ කියනවා එතකොට යට මතක් වෙන්න කාවද තමන්ගේ පදකයා මතක් වෙන එතකොට හිත ඇතුලි මෑග තියෙනවා අනේ මෙයාට හොද කියෙන කම්වෙල අනේ මට නෑනයකක එතකොට එතකොට මතක් එයටට තමන්ගේ ස්වාමයකගේ ඇති නමකද දේශය ඇති වනානං ඊළඟට සංසාරයට ආයි තම්පියනවා ඒක තමයි කොක්ක ඊළඟාත්මට විදුවන්ඩ ආයයි තම්පියනවා ඇ හිට ඇතුළින් දේශි තියෙනකොට මෙයාට අසාධාර නැක වී තමන්ගේ ස්වාමයායට ය හිතෙන් සාහකරනව නම් මට මේ වදදිනවා මට මෙහෙ කරන ඔබට හරියන් දෙපාට හරියන්න එපා කියනකොට දැන් යාට තමන්ගේ ස්වාමයා දුක්විදිනවා මේ විද්‍යිකොට පත්ලනු දකිින්ට ආසාව ඇතිනෙන ඒ ආසාව තමයි ඊළගාත්මට ගෙනියන්නේ. සමට ඊළ ගාත්ම මයාට හම්පිනව ස්වාමියෙක් මයා ස්වාමයට හරි ආදරෙහි හැබැයි ස්වාමයක ගහන් ගහකෙන් වැටි හතපැකැඩෙනවා එක කොන්ද කැඩෙනව ඊරි පස්සෙ උපස්ථාන කර කර එකයන්නවා එහම තම ඊළගාත්මට දවේශීයන්නේ. ඇයි දෙවිශ කරන්නේ ස්වාමයා දුක්විදිෙනවා දකිින්ඩයි. මට හෙම කරනවා මට මෙහෙම කරවා ට මේක හරිියන්න ට සාපයක් කෙනවා කක දැන් හිතන් ඉන්ව ස්වාමයට සාප කර කර. සාප් එයාම මොනගැහෙනවා සාපලත් සැමිය කැටේට. ඊට පසිතින උපස්ථාන කරගන ඉදයි. මනුෂ්‍යන්ට වෙනවාද නැද්ද වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ ගිවනවා කියන්නේ සෙල්ලන් වැඩක් හැබ යා එහෙම නැතුව. කීතිගන්නඇතුව මෛත්‍රී චිත්ත එම හිටියයනන්. එයාට ඊළඟාත්මට ස්වාමයන් දකිින් ලැබින්නේ. ඊළඟාත්මය අනි දහස් එයාට ඊළගාත්මි ආදරය ලැබෙනු. දන් ගොබ හිතන්න මේ ඔය මේ දැම්මේ කියපු දැන් කතන්දරත් එක්ක ඊළගාත්මය බොහෝ ඇයට මක් වෙයිද. බරදීද හරි අයිදබරදී. නිසා ධර්මය හැසිරින්වා කියන්නේ මේවා ධර්මය හැසිරවා කියන්නේ එතකට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙන්නට කියනවා එහෙනම් ඔබ කැමති නම් මේ ආත්මෙත්තකිිනිකාදි හා ප්‍රිය මනාප වූ ප්‍රියඇසිම් බලාගෙන වාසය කරන්න සිම් බලාගෙනවා දකිනකට හිට ඇතුලින් නොදකින් කියන්නේ දැන් කරන්න දෙන්න බැඳලා හිත ඇතුලෙන්කි වන්නමකක්ද නිදකින් මට මේ එකගේ මූන බලවල ඉඳ වුණානේ අර අරය හිතුනා නොදකින් මට මේගේ මූන බලවල ඉඩ වුුණානේ එහෙම නෑ එහෙම නැතු වාසය කරනවා. ප්‍රිය මනා පෑසිම් බලමින් වාසයක දැම් බල මේ සංසාරයෙන් අපිට සංසාහරය කරන පින කොච්චර අපිට උදව කරනවා ද පවුල් ජවිතයගේ වඩත්. නේද එදකොට එහෙම සංසාරෙන් පිනක් නැත්තයි පවුල්ජීවිතයට යහපත් පවුල් ජීවිතය සඳහා මේ ජීවිතයේ අස තුටින් තුක්කින්. සුසුම් හෙළ හිලා තමයි ගෙවන්ඩ තියන්නේ මේ ජීවිත මට මතකයි එක නොන කෙින් ටක න ස්වාවන මංහරී බයි රෑට පපුතිගරන්න කිව ොයි වෙලා බෙල රිකයි දන්නේ. ඇයි පරණ කතා ආහපගම නොහරි මතක් කල කේජගගේකම එක දවසක්ගේ මනුෂන් නිෙදී හස්ම ගණ්ඩ බෑ රෑට දෙකට ඇයි අර පිරිමේ ඇහරිලා මක හරි පරන කෝන්තටක් මතක් කියලා. බෙල්ල මිරි කළගේ ඇනගේ. හස්ව ඉරවෙලා දඟල්ලක ඇගහල්. මට මෙහෙම ගුණා කිව්වා. තිවොම කොච්චර ගවල්ලල වෙනම ඇත්ද. එතකොට බලඩ මේක කියනවා මෙම ප්‍රියේසිම් බලන්න නම් ඊළඟ ආත්මිත් ප්‍රියේසිම් බලන විදිට දෙන්න හමුවෙන්ඩ නම් උබෝච අස්සු සමසද්ධ දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානවිය යුතුයි දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානවිය යුතුයි කියනවා දැම් බලන් එහෙන ආවාටකයාට වෙච්ච දීවල් නෙමී මේ සමග සම්පන්්ඩකම් මේ නකුල මතා නකුල පිතා දෙන්න මේ සමගි වෙලා තියෙන්දී කාමයක් එක්ක නෙමේ ඊට වෙනස් දෙයක් එක්කයි මොකදදී ශ්‍රද්ධාවන් සමානවෙලා ්‍රම ස් ශ්‍රද්ධාවෙන් සමානයි ඒ කියන්නේ නකුල මාතා බුදුන්වා දෙන්නකොට නකුල පිටා උදුලු ගන්නේ බුදුන්ගන්දිනවා. නකුලිට නකුල මතා නකුළ පිටතා කියනොන අපියන් චෛත්‍ය වන්දනාගේලා නකුල මතා ඔයා යඩ මට බෑන්න මේ ළමයිස්කොලයාන තියෙනවා ඒ කතාව නෑ දෙන්න එකට ගිහිල්ල මල් පූජ කරනවා. දෙන්න එකට ගිහිල්ල වන්දනා කරනවා දෙන්න එකට බණපොති බෙදාගෙන කියව නවා. එකට ධර්මී ඉගෙන ගන්නවා ධර්මතාව ේදනවා. ආ එකටමගද කියන්නේ සමස්්‍රද්ධ එකට කියන්නේ ්‍රම සද්ධ ්‍රද්ධාව සද්ධාව ආවොත් එක්කනගොට හරි සද්ධාව ආවොත් ගොඩගණ්ඩ පුළුවන්. මට මතක වේ එක රටක මගිතාන්නේ මැද පිරිදික රටකට ගිහිල්ල මහත්්‍යය එතකොට නෝනා මෙහහින්වා පිරිසර පලාතක මාස කීපයක් සල්ලිය ව්වා ඊට පස්සේ සල්ලි නෑ ආරංචි වනා වෙනත් ගෑනී සේට් කරන්න කළ. දැම් බලගට සල්ලි නෑ දැ ලවයින්වා වවිදං කරන සල්ලි නෑ. දැන් එතකොට හිතන්න්නේ අම්මගේ ගින්දර ඇයි දරුවන්ට වවිදංකරගන්න සල්ලි නෑ කල්ලියේ වන්නේ උන්න ආරංචි වනා වෙන කාන්තාවක පැටලිලා දැම් මේ මනුෂ්‍ය දේශය ගින්න අතරේ ඔන්න ආරංචුනා අපේ වැඩස තහනක් තියෙනවා කියල ආරංචවෙලා ආවා මේ අම්මා ධර්මය හන් දහන්ඩ බුදුරජාණන් වහන්සේ කිරේ සිතී පැහැදීම ඇතිවුණ බුදුරජන් වන්සේක ීති පැහැදිම ඇතිවුණ ඊට පස්සේ සසර බය ඇති වුණ එ පස හිතුව මම් මේ කත්තෙ දැ ඒ අම්ම ලෑස්ත ඳදල තියෙන්නේ ආපුදෙන්කු ෑස්දලති දනවන් ලැස් තටික එති එහම ලෑස්්ලගලති. එතගොට මේහි අම් මට හිතුන නෑ මම් මේක මේ ආත්මයෙන් ඉවර කරන්න වුණ. මම් මේක ඉස්සරට ගෙනිය නෑ කියල මේ අම්මා ධර්මය මෙනෙහි කල්ලා මෙෙහි කල්ලා මෙනෙහි කල්ලා මෙෙහි කල්ලා කොච්චර වීරියක් ගන්න ඇද්ද මේ අම්මා අනෙකද හැම දෑම ආර්ථික ප්‍රශසයට මොනදිදනන්නේද මේ විර කරන්න තියන්නේ. ඇයි ළමයි පොත්්ග්ඩ සල්ලි අහනවා ඊලකට ළමයි වැඩවී පැමින්නවා. ඇතු මේට මොන දෙන්න්ඩෝනේ ගවදරල් හදාගන්නන ඒට මොන දෙදඩනේ ලමයි පරිසං කරඩන එකට මොන දෙෙන්්ඩෝන මේ උක්කොමත් කරගන මේ අම්ම සිලුත් රැකගෙන තමන්ගේ චරිතෙත් වනාස කරගන්න ඇතුව. හම්මරසතන් වලට ඇල්ල ටිකටික හිත ඒයම්ම හදා ගත්තා. හදා ගත්තා ඇනමකද හිීත සක්තිමත් කර ගත්තා. ඒ අම්ම සක්තිමත් කර ගත්තා ස්වාමියය මතක් වෙනකට දේශය හටගන්නේ නැතිවෙන්ඩ. මට මේ පෙනාත්මි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. ඔන්න දැන් කාලයක් හිටිය දැන්ගතකට අපිට මොන්නගහන්නකොට යම්ම ගොඩා හිට අර. ද ින්ඳ විද අවුරදු ගණක් විපු මගෙන ඊට පස්සෙ ඔන්න ටිකදවසක් ගිහා මොන්න එක පාට හදිසි සැමියා කතා කළ කතා කළ වනේ මට දැන් ලංකාවට එඩ වෙලා කිය ඇයි කිය මට පිළිකාවක් හැදිලක ආන්න පිළිකාව හැදුනම්ට පසේ තමයි තවන්ගේ තවන්ගේ බිරිද මතක්කුණේ අරකි අතැරිය සල්ලි ගතා අතේරක දැක් අද.මීට පස්සේ දැන්ගන්න ගෙදටනවා සතියක් කතේ නැති පිළිකා රෝගියෙක් ආරාම්මා ඉන්ඩෙන්ට කියලා ගත්තා ගෙට සාතති සප්පයන් කරනවා. මට මේක කිව්ව මට ලෙවු කෑලකින් ඒකු මෙට මෙහෙම විස්තරය කියල දැම් මට මේ සැකයි හැබෑවට මෙහමත් ගෑනුට පුළුවන්ද හැවට පුළුවන්ද කර කටින්නම් කියයි මේක ක්‍රියාවෙන් කොහමත කරන්න කියළ මං හොයාගෙන ගියා. හොයාගෙන ගිල්ල බැලුවෑ හැබැවට හැබෑද කියලා හැබැන ඉන්නම්. මිනිහට නගිට එන්න බෑ කොන්තම් පල්ලට පණනනැ. මම දැකලා අඩ නෝ. අඩා අඩා කියන අනේ ස්වාමීනී මම දෙවග නක් බැඳලා ම දන්නේ නෑ මේ දිව අංගනාවක දිවියංගනක් හිදී බන්න නොකී වන බණටික මම නොකීවනම් බුදුන්ගේ දේශනාව හොඳ දිවියංගනාවක් හිදී එහෙන අන මේ දිවියංගනාවක් මගේ මේ බිරිඳ කියක පින් දෙනවා කෙලවර මනුසර කරඩ දෙ ඇදවෙල්ල ඔලුස්ප ක කියන්න ගිටවොන්ඩත් බෑ ඇදීම හන්සිවිල් අයි මංගේ අම්මටිකෝ දැන් ධර්මය හැසුරුණා කියන්න ඕකය කියව්වා අන්න නැතිකොට අම්මක්ගේ ලෝබ නැති කුසල් මුල් තිබුණ ඒක තමයි දර්මය ස්පන්තුකර ධර්මය තුලින් ස්පන්තු කර ගත්තේ ඒ ඇහි නැත්තන් අර ආදායන බෝකට පිට ඇව කල ලොකු කඩ ගොඩන්නේ එමකුන්න දැන් ලෝබයක් නැතිකම නැමති කුසල මුූලේ තිබුණ දේශය නැතික කපනමැති කුසල මූලේ තිබුණ මුලා නොවන්න බව කුසල මුල්ලේ තිබුණ ඒක තමයි යිශ්මතු කොල්ල ගත්තේ ධර්මයෙන් ඒ නිසා සල්ලිපනන් ඇැහිවෙනෑ ඇවි නැතු ඒ අම්ම ආවේ පිකාරෝගය ඇද ගැවිරි රෝගය තම ලඟටාවේ ම්බ කරන හම්බරන සල්ි පිට ගැනකු ද. දැම්බලන්න දැන්හිතන්න ඒ අම්මා හිත දියුණුද නැද්ද ධර්මය හැසිරිලාද නැද්ද අන්න ඒකට ඇයි කියන්නේ ධර්මී හැසිරුුණා කියලා මේක කතාබතාවෙන්න ඒක නෙමේ ඒකයි ධර්මය හැසුරුුණා කියන්නේ. එතකොට දැන් ඒකට හේතුනයමකද්දේ අම්මට ශද්ධාවත් තිබීම. ඊළඟට ඒ ශ්‍රද්ධාව අම්මා තමන්ගේ සැමියට ඇති කළා සැමියස් ්‍රද්ධාවට තු මංගිතිං කිව හෙමයි දංකෝමර් ධර්මනය කරන්න දැංගිතිං වැරදිච්චේක අතාරීන්ඩ කරන්න දයන්න දැංගිටිං දෙවියන් අතරට න්ඩ මේ පාර හරි ගස්ස ණ්ඩ කියලා දෙවින් අතට ගියොත්ති අකුසලේ වැැලකුණා වෙනවාඒ ආත්මිට ඉලඟාත්මට බැලපුුණ වෙනන යෙහිදි මාර්ගපට ලැබුත් අර අපාඩයන් තිපිච්චා කුසල් අහෝසි වෙනවා නැතන් දිවී ලෝකෙ දලා චුතවෙච්චකම අපායනු අගමතු වෙලා එමයි වෙන්නේ විේලෝකකිති කොහරි සවාගෙන ලැබුුණොත් අර කර්ම අහෝසි වෙනු. එතකොට ශ්‍රද්ධාවෙන් සමවෙන්ඩෝනේ ඊඟට ව සමසීලා සීලයෙන් සමෝන සීලයෙන් සමවෙනවා කියනමකක්ද බිරිඳත් සතු මරන්නේ නෑ ස්වාමියත් සතුම්මරන්නේ එතකොට ඒ කාරණෙන් දෙන්න සමඳ නැද්ද සමයි. බිරිඳ හොරකංකරන්නත් නෑ ස්වාමිය හොරකං කරන්නත් නෑ ඒ කාරණෙන් දෙන්න සමද නැද්ද ඒ කාරණයනු සමයි බිරිඳ කම්මත්‍යාචාරයේ දෙන්නත් නෑ ස්වාමියයා කම් විත්‍යචාරය දෙදින්නෙත් නෑ ඒ කාරණයෙන් දෙන්න සමද නැද්ද. සමයි බිරින්ට ස්වාමයාම බොරුන් ්‍රවට්ටන්නේත් නෑ ස්වාමියයා බිරිඳවරට එකට දෙන්න බොරුකීමනත් වැලකිලා ඒකාරණය දෙන්න සමඳ නැද්ද සමයි බිරිද අඩි ගහන්නෙත් නෑ ස්වාමිය අඩි ගහන්නෙත් නෑ ඒකාරණෙන් දෙන්න සමඳ නැද්ද සමයි ද මගුල් ගේක කියා කියමු ස්වාමියාඩියක් ගැහ්වා සමත දැන් විවරයි මගල් ඒක කිය බිරිද අඩියක් ගැවවා ද අහනල පෙෙන හම අඩි දෙනවායි කියලා හැබැ ඇද දෙනවානේ ආන්න දැක ඒකට හේතුම එක තේරු මගද දේව ධර්මය නෑ මොකත් දේව ධර්මය යන හිරී තා ප්ලඩ්ජා බය නෑ එලිපිට බොනවා පන්සිල් කඩකඩ දැ ගෑනුත් බොනෝ එලිපිට බොනප වෙනම බීර පෝතල් තියන්ගෙන මගුල් ගල්ල මේස ටෝ එදකොට පේන්න සිිල් කටනෝ එට ස දැ සමාදන් වෙලා ශල් කැඩීම හරි භයනක එකක් නේ ඊර හොද නැත් අදිෂ්ඨානය ආරක්ෂ කරනක වරද දැක දෙක කම තමන් මනාකට පහිටියනම් තමන් දන්නම් මේ සිලි සමන්ට තියනවා කියලා. ඉතිඒ නිසා එතකොට ස්වාමි අඩිකර ැත්තැම් බිරිඳ අඩිකහ නැත්තන් සීලෙන් සමානයි අන්න සතුට්ට කැඳවන්න රහස ස්්‍රද්ධාවෙන් සමානවීම සීලෙන් සමානවීම ඊඟට සමචාගා දීමෙනු සමානයි දීමෙනු සමානයි ඒකන දෙන්න නැති බැරි දෙන්න කියමු ඒ නැතිබැරි දෙන්න උනත් ඩානීපි නිස බිරිඳ යමක් යෝජනා කරන වන ස්වාමයා ඒක ඒකට එක තුයනෝ ස්වාමය යමක් යෝජනා කරන වනම් බිරිදකට දීමට උදව් කරනවා දෙන්නට දෙන්න දේ‍යයාගෙන් සමානයි යාගේත් දැම් බලන්න හිතලලා සද්ධාතිස්ස රජුරුවෝ අපේ රටේ ඒ කාල හිටපු රජවරුයි මේ කාලෙ අය ගත්තු තහසට පොලෝටත් වඩා ඇතයි. සද්ධාතිස් රජුරෝ කල්පනා කළ මම් මේ දානාදී පින්කංකරන්නේ මිනිස්සුන්ගේ බදුසල්ලි. දැමි රජුරුවෝ හිතනවා. මමත් මේ අතපයි වෙහේසලා, නරන්න ත් කොච්ර හොද දැන්ති ජගෙනකොටති තමන්ගේ රසාසක් නෑන මනුෂ්‍යන්ගේ ලැබෙන පොදදු බදුවලන්න එක්ොම දශ පාලව ය පෙන්නේ. එදකොට දැන් සද්දාාතිස්්‍ය රජුරුව මේ කල්පනා කරන්නේ ඒක කොසල්මුල් බලවත් කාලේ රජ්ජුරුව බිරිඳට කියනවා. මට හරිී හාසායිෙන්. වෙහිෙ සිලා දාඩිය වගුර ෝලා හම්බ කරලා ඒකින් ඩානෙ ටිකක් පූජ කරන්න එතකොට අර බිරිඳ බිසඋන්නහන්සේ සාතුසාදුකිල් අනමෝ දැගුණා අනේ බොහොමෝදයි අපි දෙන්න ඒ එක කරමු කි්වා සද්දාාවනු සමානයි සීලනු සමානයි තයාගේනු සමානයි දැංගිතින් අප උපාය කපනා කළ කල්ලා දැංගිතින් ්‍රහසම එක්ම් දෙනවට කියන්න නති රහන්ස වෙස් වලාගෙන පාන්දර ජාමය හෙලිවේගෙන එනකොට රාජුරූ පාරට බැස්ස. බැහැල හන්දිටගෙන න්නවා. දැන් කුමරු කපන්්ඩ මිනිස්සු එන ගොවයෙක් ගොයි මහත්තයකිග කුමර රයිතිකාරය පාර යනකට යැහුව මේ අනේ පින්වත අදමකත් මට කුලි වැඩක් කරන නැදකෙ ලැව කවුද මෙයහන්නේ රාජ්ජරෝ ගොයි මහත්‍ය බැලෝ මේ හාදිය හොඳ උස මහතයක් කරෙ ොේ ගේ පෙනුවෙන්න්නම් මේ කොිවැඩ කරපික් කිය නන නමයි කිව නෑනෑ මට මේ කුලි වැඩ කරන්න ආසාන්නන්ගන්න කිව්වා එහනම් අත පෙන්න්න පම් බලන්න කිවව හදදකි පෙන්ෙනවා රෝසපාටයි හ්පේ උදැල්ක් දැකැත්තක් අල්ල අනතිපිෙක් නෙ මිතම් සේ කිව අනේ වුුණාට මට දැන්කෝහරි මේ වැඩේ කරගණ්ඩ ඕන කිව එහෙනම් මගේ කුඹර කපන්්ඩනවා කිෙව්වා දැක ඇත්ත දුන්න දැංගයා කුම්පුර කපන්්ඩ ගිහිල්ලා හොඳට මහන්සසිල්ලා හාසඳකං කුම්ඹර කැපවර කැපවට පස්සකිවවා තරුණය උඹ බොහොම මහන්ස වුණා දැන් අර ගොවිය කියන්නේ උඹ බොහොම මහන්ස වනාා. උඹට මං පැහැද වුණ. ඒ නිසා පුළුවම් ප්‍රමාණක් වී අරම් පලයන් කිවවා. එතකොට මේ සධාතිෙස් රජරුවෝ වීමිටිය බැඳ ගත්තා. දැබන ඇත්ත ප්‍රවෘතිමේ වී මිටිය බැඳ ගත්තා බැඳගෙන හිස මත තියාග හිමීට ගයා හරුුවලේම කියලා පිටිපස්සිෙන් රංගු මලික ඇතවට. දැම් බිරිධරය නු රිෙදිහට්ට ඇඳගෙන. මෙ මකට දන්නේ. වී කොටන්ඩ දැම් බිරිද ලෑස්තිලා දැන් වී කෙටුව. වී කොටල හාල් පහලා සුනුසාාල් වෙන මදාලා හාල්ටික වෙන මදාලා බැලූ හම ඔක්කොම එකතු කරලා හොඳට පාතර පිරිට එක නමකට පූජකරගඩ ඇති. දැන් ගොඩ. තක් හැදුව කැවුම් හැදුව පැනිවල්ලු හැදුව. හදලා කල්පන කල අනේ ම බොහෝම වහන්සේෙන් බොහොම ස්‍රද්ධාවෙන්. මේ දානය හදාගත්තේ අනේ මට මේ හිත පහදින්ද මේක. එක නමකට පූජනා කරන්න මගේ මේ අදහස කාට හරි උත්තමයකුට පෙනේ වාකිව්වා. පුුවන්ගු දිවෙයිනේ වැඩ සිටිය හිත පංග දවිනිකිි දන්කන මදදිවෙන වෙන්න ඕනේ. පුංගු දිවනිී වැඩ සිටිය. රහතන් වහන්සේ දිවසින් දැක්කමික්. දැකල ටිකක්වලන්ට ආකහින් වඩිනවා ආකාසිෙන් වඩිනවා රහතන් වහන්සේ. පාතරයේ දුන්න පාතරී පූරල පූජ කළ. ඒ රහතන් වහසේ අධිෂ්ඨාලයක් කළ රහතන් වහන්සේ වඩිනකම්ම පේන්ඩ. පුුවංගු දිවෙන්ට වැඩිය. න්සීය රහතන් වහන්සේලාටඒ කිරි හාරය පූජකල්ලා බෙදල ඔන් වහසත් වැළඳවා දැම් බලන්න තියාගෙන් සමානකම වෙන මහ ඇටට බිසවුන් වහසනම හිටියන්න. මොකක් ඇද රජතුමනී පිසුද මේ තියෙන සපත්තින ඉදියල දහනය කොටසක්ක න්න ඔොචරකයි. දැන්කාල එෙම වන්නඩ පුළුවන්ද බැරිද දැක් අත වෙනස නැක් අත වෙනස. යාගෙන් සමානයි. දැන් කොහහි දන්නේ සාධාධස රජුරු. තුසිත ඉන්නේ. තුසිත දිවී ලෝක ඉන්නේ. ඒ බිසවුනා සිතය ඉන්නේ. දැක්කත කියපු තැන. අන්න ධර්මය හෙසිරුනාා කියන්නේ එකයි. හිටි සම ප්ඥා ඊළඟට සද්ධාවෙන් සමානයි ශීලයෙන් සමානයි, ටයාගෙන් සමානයි ප්‍රඥ්ඥාවෙන් සමා සමානයි. ප්‍රඥාව ඇතිවීමෙන් තමයි අපට මේ ලෝකයේ අනිත්‍යයි කියන කාරණය වැටහෙන්නේ. ප්‍රඥ්ඥාවක් නැත්තන් එක වැටහෙන්නේ වැටහෙන්නේ නෑ. දැම් බලන්ඩ මේ නකුල මාතා අ නකුල පිතා ැරෙන්ඩ ලෙස් ච්වෙලාව කුල මතා කිවද දැම් බලඩට ඔයා බදුරජණන්හ ශිසරා කිවන්නේ ඔාව ඔයාට මාව දකින්න ප්‍රියයි කියලා ලබනනාත්මිත් හම්වෙන්ඩ ආසයි කිව්වනේ මමත් කිවන්නේ එන අනේ ලබනාාතින පිහමිමුවේ එහම කිව්වද මොකක්ද කිවවෙයි බැඳීමක් ඇතුූ මැරෙන්ඩිපා කිව්වා මෙලෝට බැඳිලා මැරන්්ඩෙපාකිව්වා ද අරම කතාකරපු අඇය තමයි දැන් කතා කර පස කතාගන ප්‍ර්ඥාව වෙන්නේද ප්‍රඥාාව සම්පන්න කතාවක් කළා ඒ කතාව ඇහෙනකොට නකුළ පිටා හිතුවත දැන් කලින් මෙයාකවී යොහොමද අවනාමේ දකින්න කැම දී කියලන්නේ දැකිනීමවා අර පිය කියලා එහෙම නේද මිනිස්වර ඒම වෙන්නෙම ගදර ආදරයහි කිවවාම ඒ වචනය අල්ලගන ඒකටම වහල් වෙලා වාසය කරන එහෙම වහල් වෙලා වාසය කර හම තමයි ආතරගන්්ඩ බැරි ඇයි හේතුව නෑ මොකදද නැත්ති ප්‍රඥාව නෑ ප්‍රඥාවකනකට බුදුරජාන් වන්සේ උපමාවක් වදාලා ඉස්සර කාලේ රවුන් වහලවල් තිබුණ ඒ රවුන් වහල මැද්දි තියෙනවා ලොකු ලියක් මේ ලියට තමයි පරාල ඔක්කම වත්දන්නේ ලොකු ලියට කිය නොත් කැණි මඩල කෙලඒ කැනි බඩලතම වදන්න තුළරතම වල හිටින්නේ එකනෙම ඇතුළින් පරාල හිටමට දාලා නෑ එක ලීක ොක්කොම් පරාටික වදල තියන්නේ එදකොටඒ ලිය කැඩුනොත් එක පරාලයක් වත්දන්න බෑ බුදුරජාණන් වහන්සි වදාලා සියලු කුසල් දහන් වලට ප්‍රඥාව කැණි මඩල්ල වගේ කියන එක නෝනින් කල්පනා කරන කෙනාටමයි ධර්මේ තියෙන්නේ. නෝනිින් කල්පනා කරන කෙනාටමයි සද්ධාව ඇති වෙන්නේ. නෝනිින් කල්පනා කරන කෙනාටමයි සීලවන්තෙක් පෙන්ඩ පුළුවන්. නුවනිින් කල්පනා කරන කෙනෙකුට මයි ති්‍යයාගවන්තෙක් වඩ පුළුවන්. නෝනිින් කල්පනා කරන කෙනෙකුට මයි ප්‍රඥාවන්තෙක් මොකද හරිතයාගවන්තය දැම්මේ තියාගවන්තිය සද්්‍යාතිස්ස රජරුවෝ හිදදාමන් කිවනි. ක්ෂේත්‍රය න්තුරනවා පින්කෙට හුරනවා දැන්වෙදි සාමාන මලස කතා වන දෙ වැඩන්නේ මේ සංගය උතු සාධාන දේලා මේ පන්සල් වට කල් වැඩන්නේ අප යනවා නාතනනිවාසොල්ට එම කියනයි නැද්ද අපි වැඩිනවා සොල්දාන දන වැඩන්නේ පන්සල් ට කළල එ මකක් දේතුව පින් ඩ නැති බරියට අදන් දෙෙන් ටෝන එක දෙඩෙක් නගේ ලක්ෂණය මේ ති මේ බුදුරජණන්සයක ගාථාවක ගන්න පින විස්තර කරනවා මේගේ මෙහෙම. එ එකකට බලන්න විවාහක යුවලකට මෙන්න මේ කරුණු හතර පිහිටයි. මනනාදී කරුණු හතර පළවනක ශ්‍රද්ධාවෙන් සමානවීම දෙක සීලෙන් සමානවීම තුන ට්‍යයාගෙන් සමානීම හතර ප්‍ර්ඥාවෙන් සමාන හර දුුසීල බවින් සමාන වනුත් දැන් කාලේ තියෙන එකද නැත්ද ඒ තිය ආඋඹ මෙහෙම ද මාත්‍යය තමයි එන කියන එහම සිද්ිගෙන දන්නේදගොල්ල දන්න ගෙවල්ලම එකට එක කියනොහෙම දුස්සීල්ල බවන් සමානයි සද්ධාවක් නැ සද්ධාවකුත්ෑ මොකාකරවෙලෙක් පන්සල් ුට බයිනො එකක හාදුරුන්ට බයින එකක හාදු රුක ඔය කියන කයි කතන්දරහල ඒවා කියෝක වා. එහෙමයි නැදද. ඉන්නවා ඇද කතාකර කරන්නවා ධර්මය හැටියට. ධර්මය ඇද කතා කර කරන්න කාතාව දැකල නැද. ධර්මය වෙනුවට ඇද කතාකර කරන්නවා. ධර්මයට ඇද කතාකර කරන්න පිමි දකළ නැද්ද. ධර්මයනුට ඇද කතා කරන්න සංගය දකළ නැද. ඉන්නවා. ඇද කතා කර කරන්නවා. සද්ධාව නෑ. සීලිත් නෑ. ඇ දු සීල තයාගත් නෑ පාටියකට වීදන් කන්නම්. හොන්ද කණඩ බොනද යාල වික්න්න ඇවෙල්ල බෑන්ඩික් ගින්නල්ල හොන්ඳට වීදන් කරනවා. හේ ධානයක් කිවත් නෑ කොච්චරඉවාදහම. ඒේ නිසා තයාගත් නෑ තිකොට පච්ඥාව විතින් කොමත් නෑ නතින් නේද. එ නිසා මේ මේක කියන්නේ කියන පැත් මේක බල ඉල්ලට බුදුරජන් වහන්සේ ගාත තුනක් දේශනා කරනවා මේක කියනවා උබහෝ සද්ධා වදඥෝච සංඥතා ධම්ම ජීවිනෝවෙන්න ඉලක්ෂට උබෝගයන දෙන්න න්නම. ශ්‍රද්ධ ශ්‍රද්ධාවෙන් යුත්තයි. වද වදඥෝගන්නේ ඒක සිංලෙන් තියන්නේ බුද්ධායන්ත පපති දංකල්ලු කියලා කාටර තීරෙන්නේ දන් කල්ලු. වද්ඥෝ කියලා කියන්නේ ඉල්ලා ගැනීමට සුතු සුයි. එක නයාගාවට මිනිස්සුන්ට ඉල්ලන්ගෙන්ඩ සුදු සසිමිනිස්සු අවච්‍යතාවකට යක ඉල්ල නෝ ගෙහිල්ල. අනේ මට මේක කල්ලා දෙන්න. අනේමට මේකට උදව් කරන්න්න. එකට මේ වද්ඥෝකිවේ. අන්න අයගේ ඉල්ලීම කරනකොට ඒගොල්ලන්ගේ දුක තමන්ට, දැනනවා ඒයා තමයි තියාගේ සම්පක්තිය පුරුදු කරන්නේ ය තමයි පුරදු රනුග දුක දන්න තියක් නැතියාග බෑ දෙයි ඉයහරි මේ නම්බු ගණ්ඩ නමා හන්ඩ ප්‍රසිද්ධියට තමන්ගි කීර්තියට පීරන් කරයි නත් හැබෑට මනුෂයාගේ දුක දැකලා ඒකට උදවිල්ලග නට හක බලන් ගෙනයි නැත්්ද ඉන්නවනේ ආ ඒකයි මේ කියන්න එහෙම එනමේ මේ කියන්නේ වදඥ වදඥෝ කියලා කියන එයාගාවට අනිත්තා එනවා අනේ මට මේ උදව් කරල දෙන්න මට මේක කරලා දෙෙන්න්න මගේ දරුවගේ කනෑ හෙන්නෑ මට ඒකට උපකරණයක් කරදෙන්න්න ස්කුලි දාගනු දෙන්න පොතක් කරන් දෙන්න කියලා ආ එන්නකොට පුළුවන් හැටියට උදව් කරනවා වදඥෝ එතකොට සද්ධ වදඥෝච සංඥතා සංඥතා කියන්නේ සංවරව වාසය කරනවා සංවරව පාසය කරනවා ධම්ම ජීවිනෝ දැහැමි ජීවිකාවිින් යුක්තයි. තේහොන්ති ජානි පත්තයෝ ඒන ඒ අඹු සැමියෝ දෙදෙන අන්්‍යම්ඥන් පියන් වදා එකනකාට පියන් වදා කියන්නේ ප්‍රියතෙපුුල් බෙනෙමින්ගන්නවා ප්‍රියතෙපුල් කියනවා මොනාද ප්‍රේතිපුුල් කියන්නේ අ මගේට එහෙමද ඒ ප්‍රියතැයිපුල්ද ප්‍රියටෙපුල් කියන්ඩ නම් මෙකල උපායක් කියන්න නම්මන් එක්කෙනකොට කේන්ත ගියවුත් අනිත් එක්කෙන කටගහන් එපා එක්කෙනකොට කේන්ත ගියුත් අනිත් එක්කෙනනා ඉපසඳ සමහර කරුණ තියෙනවා නොද නිවත්තු කේන්තියන්ද පුළුවනි වෙන්ඩ පුලන්ද බැරිද අප කියමු දැන් ගොන්න බිනිිද ගම නංග්‍යයා අදිසිී බස්ස එකක කැඩ්ුා වෙලාට ඉන්ට බෑ හන ගෙදරට පස සමඒ එක පාට බැගෙන බැගෙන නවාක. දැන් එතකොට ඒකෙදී ඒ බැනිල්ලයාට සාධාරණය කදද අසාධාරණයකක්ද අසාධාරණකයි හානෙ බලන්න නැතු ඔයා ඇතුවේ ඒයි ප්‍රමාද වුණේ මොකද කියලා ඔයන්න බල නැතුතම බැනගෙන බැනගෙන යන්නේ එතකොට බිරිමගන්ද කරන්න ටඕ. නිසද්දව ඉන්ඩෝනයයාගේ කේන් තිනි වෙනකම්. කයින්ති නෙවුනට පස්සේ කියන්න ඕනේ බැන්නට මේ මේක අයි සිද්ධ වනේ එතකොට ස්වාමයාගේ හිතට වේද නව කටගන්නවද නැද්ද අනේ මේක ම මීට වඩා හේල බල්ල බැන්නන් තමයි හොඳ කියලා එ එතකොට ඒේ ඒ පවුලේ සමගට උදව්වක් නැද්ද. ඒ බිරිඳත්ක පාටම බඩු මොල්ලත්පු ලේගහනු මේ හසේ මහන්සේ ැ ැල් මැරල් ම ත ර්න්නන මදකල බයිවා කියමු එදකට මොකද වෙන්නේ. රන්්ඩුව දිග්ගහෙනවද නැද්ද. ගොඩා ඩිවෝස්ක දකළ තියෙනවා අපිට දැන ක ලබෙන හේතු බොහම පුංචීව බොහම පොඩි ඒවාඒ හේතු කටඒ පොඩි දෙයක් ඇවිල වෙන්නේ මොකද දෙන්නට දෙන්නහ. දෙන්නට දෙන්නා ඔලුව පාත් කරන්නේ. දෙන්නට දෙන්නා හිස නමන්නේ. දෙන්නට දෙන්නා නැමෙනෑ. එක්කෙනෙක්කේ ඉන්ට ගිමානෙත් එක්ක න අයිවසන්නේ. ඒක නිසා තමයි ඊට පස්ස කෙලීම ඔය කතාපතතා ලොකෝට ගෙල ඕන ට පස එක්ක කවුරහරරි එක්ක ස්වාමියයා බිරිදිටම ගහරිකට ගහනෝ. එකක කම්බොලට ගන ඕම වෙනවාගගේවල් ොල් පස ෙලි ෙි ොන් ක ටිකන ම මට ඉට බ එක්මට ප හනි වන්න මංගදරය. ගෙදරගල්ල අන්ඩාගෙනකන අම්මේ ගැහුවා කියල.ආමන ය වැැදි එක කාටි කල ගුටිකාටනම හිි ප්‍රම වන්නවාද නැදදකිවල්ල වල වෙනවා. ඇ හේතුව සමසාද්ධාත් නෑ. මේ මහාලොකුට නැකත් බලලා පොරොන්දම් බලලාක ඉන්දර බලලා මිත්‍යා දෘෂ්ටිය කෙල්ලවරටම යනවා. ගෙල ඔක්කම බල නැකතට පොරුව නක්ග නගතට පොල්බිඳලා නැතට පොල්මල් ලොුුව දහලා එය ඔක්කෝම කල්ලා තමයි යන්නේ. නමුත් අර කියාපු සද්දහත් නෑ සීලෙත් නෑ තයාගත් නෑ ප්‍රඥාවත් නෑ අසාර්ථකයි. ඊට පස්සේ ඔන්න ඩිවෝස්. ඉවරයි කොච්චරක් කියල වෙනවද මිසදිටුවනි බලවත් හිතිඒ නිසා මේ එහෙම නැති කෙනා අන්‍යමං්ඥන් ප්‍රියන් වද එකනෙකාට පිය වෙන්නේ එතකොටයි ඒඉ පිය වෙන්නේ එකයි එදකොට මේ කාලේ දැන්ගිත මේ වැඩේ අමාරු බවටන් ගොබට ැන් තේරුණාද මොක දමාරු ශ්‍රද්ධාවෙන් සමාන වෙන්ඩ දැගතින් ඔොටෝ එක වෙන්නේ එකට වීරියයක් ගණ්ඩ වෙනවා ඒළඟට සීලෙන් සමාන වඩත් වීරියක් ගන්න වෙනවා. තයාගෙන් සමාන වඩත් වීරිය ගඩ වෙනවා ප්‍රශ්ඥාව සමාන වඩත් වීරියක් ගන්න වෙනවා එහෙනම් වර්තමාන මනුස්යාට ගුණධර්මේ තියෙන්නේ කුමක් මතද තමන්ගේ වීරිය මතයි. තමන්ගේ උත්සාහය මතයි. තමන්ගේ ඒ ඩැඩ්ඩි අවශ්‍යිතාවයක් ඇති නොවී වීරිය ඇතිවෙයිද ැඩිවශ්‍යතාවක් ඇතිවනාකිම අම්ම කෙනෙකුටගේ හතාගන්ඩ ගමි අට සල්ලි නෑ මේ අම්ම දරු අතැරල් රටය නැද්ද එකට පෙළඹුවනි දඩිය අවශ්‍යතාවන ඒවගේ ගුණ දරමෝට දඩිය අවශ්‍යතාවක් ඇතිවුණොත් ගුණ ධර්මය පුළුවන් හැබැයි මේ කාල තියෙන්නේ එක දැඩි වීරිය මත ඉස්සර වගේ එක පාට පකෙන් බුද්ධ කාල වගේ එක පාට ඇතිවෙන්නේ පැවිදටුන තිම අපටත් හීම ගුණ දමරක්කටන හර වීරියයක් ගන්නෝ නිහමැතු නිකන් කතා කර පමණින් ගුණ ධර්ම හටගන්නේ අපටත් නෑ. එකට වීරියක් කරන්න ඕන. ඇති ඒ නිසා අපටත් වීරිය කලොත් තමයි ගුණ ධර්මාට ගන්න. නිකන් කතතාකර හිීටය කල ගුණ ධර්මාට ගන්නේ නෑ. ඔබටත් එහෙම. හරි දැම කිය එක බොරුද හැබෑද හැබැයි. ලඟ තියන බදුරජන්වාස දේශ හරිවිදියට එෙම පවලක් වාසය කලොත්. අත්තා සම්පචුරා හොන්තී එතකොට මේ දින්නාගේ ලස්සන ජීවිතයේ ප්‍රකට වඩ ගන්නවා. ප්‍රකට වුණම පාසත්හං උපජායත මේ ගොල්ලන්ට පැසසුන් ලැබෙනවා. පැසසුන ලැබුණනා මොකද වෙන්නේ. අමිත්තා දුම්මනා හොන්ති උබින්නං සම සීලිනං මේ සම සීලෙන් ඉ සම චාගෙන් ඉන්න ශ්‍රද්ධාවෙන් ඉන්න සම්ප්‍රඥ දැක්කමම් අමිත්තා දුම්මනා හොන්ති. තරහාකාරුව අමිත්තා කිව්වේ අපි දන්නති තරහකාරය අපට ඉන්න බැරිද. ඉන්න පුළුවන් තරහාකාරයන්ට අපසිෙට්කනවා. අමිත්තා දුම් වනා හොන්ති තරහ කාරෙන්වලු හන්ට හරි නැහැති. ඉන්න හැට අපපුරට කකේ කියෝකිව නට රකාරය අපසෙට්ි. එතකොට ඉද දම්මන් චරිත්වානම සීලබ්බතා උබෝ. ඒ දෙදනාම මේ ජීවිතයේරි ධර්මය හැසිරිලා ඔන්න ඉළඟක තියෙනවා. නන්දිනෝ දේවලෝකස්මින්. කොහෙද ඊළඟට සතුටු වෙන්නේ. දෙවල්ලොවදී සතුටු වෙති. මෝදන්ති කාම කාම නියොති. තමන් සතුටු වෙච්ච කාම ලෝකයේ, කාම සම්පත් බලඳමින්, දෙවියන් අතර සතුට වෙවී ඉන්නවා කියනවා. දැම්බලවකට සම්බන්ධ වුණ යයි එතර දබලන්න බුදුරජාන් වහන්සගේ අදහස මොකක්ද. එහනම් මේක තනිකරම මේ ලෞකික ලෝකේ මේ මේ ආත්මයෙන් විතරක් ඉවරෙන කතන්දරයක් නෙමයි මේක කියන්නේ මේක හරියට වුනොත් ඔබ දෙදිනාම කොහෙ දන්නේ. ඔබ දෙනාම දෙවියන් අතරට ගෙහිල්ලා දෙවදුවකුයි දිවිය පුතයක වෙලා මේ දිටම සතුටින් ඔබ ඉඳීවී එකයි මේ කියන්නේ. එතුවට දැම් බලන්ට මේ පණ විඩි කරුණාවන්ත කෙනෙක් කිය එකක්ද නැද්ද. කරුණාවන්ත කෙනෙක් කියතු හැබෑ විස්තරක්න බේද මේ කරුණාවන්ත කියවිතු හැබෑ විස්තරයක් ති මේ වගේ දිවල්න්න මේ ලෝකට හන්ඩට මන් දෙ එක්ක මෙෙන් පසුගේ නත්තවලට ඉසරරි දවසේ ලෝක පෘතියක් වංහිතන්නේ රට ඇමෙරිකාම වෙන්න ඇති. ගියවුරුද්ධී පුතාට යම්මයිපුතයි. ගියවුරුද්ධි පුතාට නත්තලට තෑගෙදන්න බැරිවෙලා හලා මෑටන් දොල් දෙකේ තුන බඩුවරන්දලා අම්ම කාපනා කල මංමොකක්ද කරන්න කියලා ඊට පස් අම හිත හරිමන්ගේ රදති හටර රු රන්ද ගේ ල් චිත්‍ර න පා. චි්‍රපටිය ටඟ පා අමට සල්ි කුඩා කම්පු වෙලා ඉතින ඩොලල් පන්සියේ තෑග දුන්න කියල් මට ැල්ල ටසයක තෑග ලිස්්ික දාලා අමගේලමැක පින්තුූර දල් ල බට අවුදු පහද කොහෙද. දැ මේකනම් වර් න ඒක පණවිඩියමකක්ද කොහෝමාරි හම්බ කරපන් හම්බ කල්ල ලමයිටත් හොඳට කල් සල කළ කාලවීල හිටහ කෝකනේ? ඒ දැක ලවුල හත ගත්ත බදුුවහම මේ ලෝකයන්නේ කොහේද. දැන් ඒක ප්‍රධාන ලෝක නිවස්සිකකට යනකොට තරුණ අම්මලහට දුකශීවාසය කරන තරුණු අම්මලාට හිතෙන්නම කක්ද මද ජීවත්වෙන ක්‍රමයක් ම විතුන මේ ලෝකී ඉතුර වෙන්නේ ඇන බලන්න මිසදුටුව තුළින් බිහිවෙච් මාධ්‍ය. යන දිසාාව ඒකට මේ සාමාන්‍ය මනුෂ්‍ය මාධ්‍යය තුලින්ම තොරතුරු ගන්න මනුස්්‍ය මේ අනතුරට ගොදුරු වෙනවාද නැදද ගොදුරු වෙනවා වල්ලක් කන්න බෑ. හරි දුකක් හටගත්තා. මොකක්ද මේ කියන. අනි හරි වර්ණනා කරනවා මේමට ඇගරදුන්නා සෙල්ලම් බඩු අරන්දීලා පිස්තූලයක් කරන්දලා එතකොට සූට් එකක් කරන්දලා කොපිට ගේම් ගන්න මැශි එක ඔක්කම ගානත් එකක තිය නම් ඒ පර්මය වරුද්ද මේ රඳන්න කියල හතුට බල දේ නිසා අනාගත ලෝක වනාස වන රටාව අපිට හිතාගන්න බැරි තරම්ම සංවේක ජනකයිති එබන්ද ලෝකක ඒ බලල කොච්චර ඒ බලද පොඩි මම ඒක දැක්න්න ගනිස්වල ඒ අනිතය දකින්න ඇද අපි මේ වයසර පලාචායන පොඩි ලමයි දකින්න නඇැන්ද. පොඩි ගෑන දරුවූ දකින්න ඇඳ මේවා. ඉ ශමී හොඳ ක්‍රමයන් හම කරන්න කියලා. එදකොටේ සමාජි පිදුල් ලබන්නේ සල්ලි විතරයින්නේ. කිසි දෙයක් නෑනවෙන. ආගේ නිසා මේ භයනක තත්ත්ෙත් තේරුම් ගන්ඩ මේකෙ එටකමද ඉද දම්මන් චරිත්වා දැන් මේ ධර්මය හැසිරිලා සම සී ලබ්බතා බුද් දෙද නම්ම සීහිලෙන් සමානන් ඒ ඇමෙරික රටවල් ආගම තිබුනට ඒ පවත්තන්නේ මේ සෙකුල ටස් ැටියට ලෞකික රාජ්‍ය දැමරත් ලෞකික රාජ සංකල්පටම එන්නේ අනාගතය එකන මේ ජීවිතයේ මොනවහරි කල කාලබීල සාතුරින් හිට පංකේන එක එතකොට ඒ තත්වට වඩා වෙනස් දැකප මේ කතා කරන්නේ ඉදී සංගවරයක් ගැන දානයක් ගැන සීලියක් ගැන ශ්‍රද්ධාවක් ගැන ඉල මේ ජීවිතී සතටින් වාසය කර ලගි ළඟාත්ම දෙවෙන් අතරයාමක් ගැන නන්දිිනෝ දේවලෝකස්මින් මෝදන්ති කාම කාමිනෝ ඒ කාම සම්පත් ආසකෙනා ඊට පස්සේ දිවිය ලෝක ගිහිහ පතිෙනවා. දැන් ඒ අරකයාපු රටාවට ගකිවොත් කාම සම්පත් මේ ජීවිතය අනුභව කල්ලා මරිරිින් මත්තේ නිරියයනවා. හමනැත්තම් මණින් මත්තයේ තිරිසංගපායනෝ. ඒමනැත්තම් මරණින්මත් අසුර ලෝකයනෝ. ඒමනැත්තම් ප්‍රේත ලෝකයනො සතරාපාය දොරව යන්න තැනත් නෑ. ඊලකටේ විනෝලමුද ලාආය මනසු ෝකයනකට කුසල් දහ වඩන්න මවකුසව ව නෑ මටියා දෘෂ්ික මවකුසකට තමයි පිළිත ගන්න තියෙන්. ඉතුරපිගත් සම්ිියන ඊට ප්‍රත් ආයත් නී රීටම. ඒ රටාවතම මේක තියෙන මේ ඇත්ත තේරුම් අරගෙන. දඟටකද ඔබට මංහිතන් මේ බනාහදජී සමහාරයට දුගක් ඇතිවන්නත් ඇති අනේ මගේ ජීවිත මට ඇතිකරගන්න අපතාම බැරුණානේ කියල. සමරයටඉති ටිකස් සතුපන්න ඇති මත් දැන් උත්හ කරනවා කියලා. සමහරයට ගොඩ සතුර ඇති අනේ මගේ ජීවිත නම් මට මෙහම කරගන්න පුළලුවන් ගුුණා කියලා ඒම තියෙනවා. ත් ඔබහිතරන්නේ ගඩාකයට මේ ධර්මයාහනකට ඇතිවෙන්නේ තමන් ගැන මතක් වෙද්දී සතුටාද දුකක්ද. තමන්ගෙන මත හැත්ත කියන දැන් බරකිි රයන්නේ. දුකක් කටගන්නේ අනේ මට මෙහෙම කරගන්න තාම හරියට බැරිවුණගේ හා හා මතත් හරිකල එබ ගර කලවදන්නේ.ඇති ඒ නිසා ඒක ඇතිකරගණ්ඩ අවංකෝම දැන් අපට ඒත් කාලි තියෙනවා. කාලිනැතුව නවේ ඒක ඇති කරගන්න ගුණ අපි. මේ දුල අවස්ථාවේ. ආයමත් කියලා දන්නේ නැපි අයම මේ විට හැදයක ලිදන්නවාද. නෑ. ඇති ඒ නිසා දැම් මටත්තිවුණා ඕන්නන් අද මේ බන කියදදීත හොඳට වන්න උඩට නංගල තියන්ද. ඒ අපි හෙමද කලිුටි හැමෝටම පොදුවේ ඇත්ත පහදල දෙනයකද. හැමෝටම පොදවේ? ඇත්ත පහදල දෙනයකඇ අපි කරන්න ඕනේ දිමම් මේ ඇත්ත පහදදින තමයි කාල්පනා කල මහන්සයක් ගත්තේ. එතකොට මේ තුළ ඔබට දැංගෝක තියෙන් දැම්බල බුදුරජන් වහන්සක ධර්මය තියෙන්නේ හා මගේළඟට වාරේ මම් බේර ගන්න කියනෙ එක අද තියෙන්නේ මෙන්න ධර්මය මේ ධර්මය යන්න කියන එකද. මෙන්න ධර්මය මේ ධර්මය පුරුදු කරන්න. එදන එහෙන ඒක තියෙන සම්පූර්ණ කාග්‍ය අතේද. තමන් ග්‍යතයේ තියෙන්නේ තමක් ගැති තියෙන්නේ. මේ වගේ අපේ රවට්ටන් නැති අපේ මුලා කරන්න නැති අපිට මෙලොවත් පරලොවත් හරි විදියට පෙන්ඩන ධර්මයක් මේ ලෝක බොහෝම ස්වල්පයක් මනුස්සයෙන්ට ල බිච්ච එකක්. ඉතාමස්වල්පැක්ල වෙච්චි මනුසේකක් ඒක විශේෂයම සිංහලවූ අපට අපේ උරුමය මකත් දේක ඒ උරුමෙන් ප්‍රෝජන ගනමොකක් දරුමේ අපි තමයි මේ ගෞතම බුද්ධ ශවාසනයේ බෝධීන් වහන්සේ අපත්තනුද ආරක්ෂකරපු ජාතිය ඒ බෝධිය පාල වෙච්ච බුද්ධගයම බෝධීන් වහන්සේ අපත්තුනාද නෙද්ද ශ්‍රීමබෝධය පිහිටුුවල ආරක්සා කරගත්තු ජාතිය බුදුරජාණන් වවාසේක ජාතුන් වහන්සේලා රැකගෙන තාම චෛත්‍ය වටේ වැඳ වැඳයන ජාතිය. ඒ බුදුරජාන් වන්සක දේශනා අතුරුතහංුවෙන්ඩ නොදී ආරක්සා කරපු ජාතිය ඒ ධර්මයේ ජීවිත පරිත්‍යයාගෙන් පුරුදු කරපු ජාතිය එදකොට ඒ ජාතිය තමයි දැන්ුවේ නැතිවෙවි යන්නේ. තියනිසා නැවතත්ත බැයි මතුකරගත්තවත් පැහැදිලම කියන්න පුළුවන් ගෞතම බුද්ධ වාසනය පිහිටෙන් තොරව සිංහල ජාතිය කිසිත් දවස කරන නගාහිටවන්න බැෑ. ඇයි බුදුන් වැඳවැඳ වේරවිහාර හද හද බෝධි වැඳවැඳ භාවනා කර කර දන්දිදීහිටපු ජාතියක් ඒමාර්ගෙන් තොරව ත් මාර්ගකින් තියුණු කරන්න බෑ. ඒක සත්්‍යයක්. ඒක ගොඩාක්කායට තේරෙන්නේ. හිතාගරින් දතට දතක් ඔොලුවෝටොල්ලූ ඒක මිසදිටු ක්‍රමේ. මේ ධර්මය ක්‍රම එකට මේ වේරු විාර හදහද සල් රැකරක බණභාවනා කර කර ඉවස ඉවස පුරුදු වෙච්ච ජාතියි. ආනඒකයි මේ මේ මේකේ තියෙන වටිනාකම වටනාකම එකයි බෝසත් කාලේ සිද්ධියක් වුණා බෝසත් කාලෙ මිනිස්සු හැම එකටම බිලිපූජාවල් කරන්න පුරු වෙලා හිැටියා ඒ බිලිපූජාවල් කරන්න පුරුදු වෙලාඉන්නකොට අපි බෝසතාාණන් වහන්සේ උපන්න ඒ රජ්ජරුවන්ගේ ඒ පුත්‍රස්ථානය උපන්න ති රජරුවන්ගේ තවත් දරුවෝ හිටිය මේ බෝසතන් වහන්සේට ඕන කමතිබුණා මේ මිනිස්සුන්හ මේ බිලිපූජාවලින් බේරන්ද ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ගෙහිල්ල එක්තරා නුගේ නුගරුකක් ගාවට ගිහිලා දින පතා මල් මාල පලන්ද පලන්ද වන්දනා කරනවා කෝ මහරි එක හිටපු අනිත් කුමාරවරුන්ට හම්බුණ නෑ රාජ්‍ය රජරුවට මෙට හම්බෝනා ජ මහම පිච්චිකමන් සැනට කතා කරල කිව්වා හරි ඔගොල්ලු දැක්කද. මන් මේ රජකම ටිස්සල මන් නුගයක් පැඳවඳ හිටිය. දැක්කය කිවවා. ඒ මම බාරයක් වුණාම උපායක් මේමිනිස්සු පේරගඩ. භාරයක් වුණා. මොකදද භාරයේ කිව්වා මේ සඳරු සලට කියිල අන්පර ගාලා කිව්වා. ප්‍රාණගාතය කරන එවුම් දාහක් මරන්ඩ. සඩර ගව ප්‍රාණගාතය කරන අයගේ නන්දී පල්ලා අදුඳලා ්‍රාණගාතිකලොත් තියගුල්න්ගේ නම ඕනිේ භාරයක් කප්පු කරන්න තියනෙන දහක් කොයාගන්න කියලා. සම්පූර්ණි සතු මැරිල්ල නැවතුඩා බිලිපූජාදනයක නැවතුනා එතකොට නැවතිලාතියේදී දැන් බිලිපූජාවල් ගත්තු යක්කු කල්පනා කළ හරිවඩනුනි මේක රජවෙලා ඉදැ මේ අපිට බිලිපූජා දෙන්න කෙනෙක් නෑ කියල එකු ගිල්ල මහයකාට කිව්ව මොය කල්පනා කල අදහුඳදු වැඩක් කරනවා මේක මරන රජරු මර්මකරද රජර දගෙන් දී ඒ අකා යගදාවාරකන රජුරු ස්ර පෙනී හිටිය ඇහුවා රජ්ජුරු ඇහුව කවදතු මවන් තමයි මේ යකා අපි අපි කාණඩිතම බිලිපූජා අම්ුණේ කිව දැමකගද මේ කරන්න නැන්නේ මරන් හතන්නේ. ජි මරාප කියකට යගදාම උත්සගන ඉන්නවා උසන් ගෙනකටිකබව යකෝ මරාපියය ඇයි මේ උස්ස ගනිගහපිය කිවදැ අනීමට ගහන්ට බෑකිව්වා ඇ ඇ කියල අනන්නේ ඉතිවරණ හස උඩ බලන්න කිව්වා සක්දද ඉන්න තව කොල්ල අතතය ගඩි කිව අකාටෙක යකෝ මරාපිය පලන්න තෝ කොඩු කොල් නො කිවවා ඊට පස්ස යකා පැඳල්ලකිව්වා අනේ දීවන් වහන්ස ඔවතුමාගේ රාජිට මම් පුළුවන් තරංග දව කරන්න අනේ මබේරලන්න අභේධාන දෙදකළ යකාබේධානඉල්ුව. බෝසත් කාලේ. එතකොඩ සම්පූර්ණ ධර්මය තුළනේ දෙඳලතින්. ඒ නිසා ධර්මීන් තොරව මේ යන ගමනේ අධර්මයෙන් නිසාම විනාස වෙනවා. ඒක බේරන්දර ති අව බුද වාසනය විරයි. ට පුළුවන්න්නම් මේ කියාපු කාරණා මතකතියාගෙන වීරක් ගන්ඩ. වීරියක් ගන්න එතකොට ප්‍රතිඵලේ සදිිච්ටිකයි. සන්දිිට්ටිකයි කියන තවන්ටම බලාගන්න පුළුවනින්. ීරිය ගත්තවොත්. ඒේ නිසා ඒ මේ ධර්මය පුරුදු කරගෙන අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම මෙලෝ ජීවිතයේ සැපුවත් කරගෙන පරලුවෝ දිවියන් අතරීපදිලා. අපටත් මේ ගෞතිම බුද්ධ වාසනය උතුම් චතුරාරි සච්චි ධර්මය අවබෝධ කරගණ්ඩ වාසනාව ලැබීවා. දම්සිහනද.